අයිබෝන් වාද විවාද සංවාද මතවාද ගොඩනගන්නේ වාද පිටියේ. අපි අද මාසිකුත් දවස් හතක් ගියතන අප්‍රේල් 21 වෙනිද ප්‍රහාරයට සම්බන්ධ වෙන්න වාද පිටියත් එක්ක අප බොහෝ කතා ඇහුවා, බොහෝ දේවල් බලාගෙන සිටියා. දේශපාලඥයෝ කියන දේවල් බලාගෙන හිටියා, රටේ ආගමික නායකයින් කියන දේවල් බලාගෙන හිටියා, රටේ මහජනතාව කියන දේවල් බලාගෙන හිටියා. හැබැයි සමාජය තුළ තාමත් ලොකු තිගැස්මක් තියෙනවා, කම්පනයක් තියෙනවා, තාමත් යථාතත්වයට පත්වන බවක් පේන්නේ නැහැ සමාජයේ. අප්‍රේල් 21 වෙනිදාට පෙර තිබුණු තත්ත්වයක සැසඳීමේදී ඉතින් ත්‍රස්තවාදයක් අපිට ආපහු කතා කරන්න මාතෘකාවක් සපයලා තියෙනවා, ඒකම අන්තවාදයක් අපිට ආපහු පෙන්නුම් කරලා තියෙනවා. මේ දෙක අතර තමයි අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් ත්‍රස්තවාදය පරාජය කරලීම ඉතා වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් රටක් විදිහට, රජයක් විදිහට, පාර්ලිමේන්තුවක් විදිහට, ජනාධිපතිවරයෙක් විදිහට ගත්තු ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද නැද්ද අපි තවමත් බලාගෙන ඉන්නවා. අපි කතා කරන්නේ අද දවසේ යනුව රාජ්‍ය මාතෘරුන් දෙපළක්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙපළක් සම්බන්ධ කරගනිමින් වාද පිටියේ මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් අපත් සමග අද දවසේ සම්බන්ධ වෙනවා කාංචන විජේසේකර මන්ත්‍රීතුමා. අයිබෝන් බෝ පිළිගන්නවා. අයිබෝන්. ඒ වගේම අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා අපත් සමග පියුතුරු හෙළවරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා. අයිබෝන් ඔබවත් පිළිගන්නවා. අයිබෝන්. ඒ වගේම අපි අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ආරාධනා කරා රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළකට අපත් සමග සම්බන්ධ වෙනවා අද දවසේ මහමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යතුමා. අයිබෝන් ඔබවත් පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යතුමා අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යතුමා එකතු වෙනවා. අයිබෝන් ඔබවත් පිළිගන්නවා. වැඩසටහනේ ආරම්භමත් එක්කම මේ ත්‍රස්තවාදයට තිත තියන්න කෙටි කාලිනව පුළුවන්ද? අපි දැක්ක පහුගිය කාලේ ජනප්‍රිය ප්‍රකාශ කිහිපයක් තිබුණා මේ කාංචන මන්ත්‍රීතුමනි මාස 3ක් වගේ කෙටි කාලෙකින් මේක පුළුවන් කියලා කිව්වා. කිහිප දෙනා 135ක විතර පිරිසක් ඉන්නේ උන් අත්අඩංගුවට අරගෙන කියලා කිව්වා. තව අමාත්‍යවරයෙක් හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීෙක් වෙන ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක මහත්මයා කිව්වා මේ අද හිට මේක කරන්න පුළුවන් වැඩ නෙමෙයි, තව අවුරුදු 2ක් 3ක් විතර යන වැඩක් මේක, මේ හිතන් තරම් ලේසි නැහැ කියලා. දැන් මේක ගොඩනැගිච්ච කතා ගොඩක් තිබෙනවා. ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් දකින්නේ? ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් කියවා තිබෙන්නේ? ස්තුතියි චතුර අද දවසේ අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම චතුර මේ ආණ්ඩුවෙන් පසුගිය කාලයේ පුරාම විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා මේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිකුත් වෙච්ච ප්‍රකාශ දිහා බැලුවම එක පැත්තකින් අපිට තියෙන සැකය තමයි ආණ්ඩුව ඇතුළෙත් යම්කිසි එකඟතාවයක් තියෙනවද කියන එක. මොකද ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව ඉන්නෝ, එක පැත්තකින් ජනාධිපතිතුමා නියෝජනය කරන පාර්ශ්වය ඉන්නෝ, අගමැතිතුමා නියෝජනය කරන පාර්ශ්වය ඉන්නෝ. මේ පාර්ශ්ව ඇතුළෙනුත් නිකුත් වෙච්ච නිවේදන දිහා බැලුවම මේ රටේ ජනතාවට සැකහිතන කාරණා ගණනාවක් මතුලා තියෙනවා. විශේෂයෙන්ම ඒ සිද්ධිය සිදු වෙනාට පස්සේ මේ ආණ්ඩුවට යම්කිසි වගකීමක් ගන්නත් දින 5ක කාලයක් ගත වුණා. අපිට ඒ අවස්ථාවේ දැක්ක දේ තමයි මේ රටේ රාජ්‍ය නායකයන්ට දෙන්න බැරි නායකත්වය, දේශපාලන නායකත්වය නිලනවත් රාජ්‍ය නායකයෙකු හැටියට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ කර්නල් තුමාට. ඒ නිසා අද දවසේ වෙන විටත් අපිට සැකයක් තියෙනවා ආණ්ඩුව මේ ත්‍රස්තවාදය නැත්නම් මේ අන්තවාදයේ වපුරන කණ්ඩායම් පිළිබඳව ඔවුන්ට නිවැරදි තොරතුරු තියෙනවද, නැත්නම් ඒ නිවැරදි තොරතුරු අනුව ගිහිල්ලාද මේ ප්‍රකාශ නිකුත් කරන්න කියලා. ඒ වගේම එක පැත්තකින් මේ ත්‍රස්තවාදී ප්‍රහාර සිද්ධ වෙලා පළවෙනි පැයේ ඉඳලා ආණ්ඩුවේ විවිධ ඇමතිවරු කරපු ප්‍රකාශ, විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිතුමා මුල් පැයේදී කරපු ප්‍රකාශ, රාජිත සෙනරත්න ඇමතිතුමා මුල් පැයේදී කරපු ප්‍රකාශ, ඉන්පසුව සතියක් ගියාට පස්සේ නැවත වතාවක් මංගල සමරවීර ඇමතිතුමා මේ රටේ විවිධ ජාතීන්ට කම්පණ ඇති වෙන ආකාරයේ සිදු කරපු ප්‍රකාශ, මේ තුලින් තමයි මම නම් විශ්වාස කරන්නේ චතුර මේ රටේ තිබුණු ඒ ත්‍රස්තවාදයට එහාට ගිය විනාශකාරී වැඩපිළිවෙලකට ජනතාව යොමු වෙන්න, කෝප වෙන්න ආකාරයකට කටයුතු කරන සිද්ධ වුණේ කියලා. ඒ නිසා මේ රටේ අද තියෙන නායකත්වය තුළ තවමත් අපි දකින්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එක වේදිකාවක වාඩිලා තීන්දු තීරණ ගන්න අපි දකින්නේ නැහැ. අපි දැක්කා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුම කොච්චර අපහසුතාවයට පත් වෙලා තියෙනවද කියලා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රුන්ට අද සිද්ධ වෙලා තියෙනවා පෞද්ගලික මන්ත්‍රි යෝජනා දාන්න. මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රුන්ට ඔවුන්ගේ මතය පෞද්ගලික මන්ත්‍රි යෝජනා හරහනම් දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔක්ක කාරක සභාවලට යන්න වෙනවා නම් ආගමික නායකයන්ට ගිහිල්ලා කියනවා නම් මෙන්න මේක තමයි අපේ යෝජනාවලිය කියලා. ඇයි මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රුන්ට එක යෝජනාවලියක් ආණ්ඩුව ඇතුලේ සාකච්ඡා කරලා මේ රටට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැත්තේ? يعني මේ බුර්කාව සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව, ශරියා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව වටින්නේ නැහැ කියලාද පෞද්ගලික මන්ත්‍රි යෝජනා කිදිර කවුරු හරි ගේනවා නම් පාර්ලිමේන්තුවේ එක හොඳ නෙමෙයිද? ඒක සියලු ඒ සියලු යෝජනා අතරම කාලින යෝජනා චතුර. නමුත් මේ යෝජනා පිළිබඳව මේ තින මේ 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 තැනට රටපත් වෙන කාරණාව පිළිබඳව අපි යන්නේ පැ ඉතිහාසෙට. අපි 2015 ඉඳලා මේ පිළිබඳව ආණ්ඩුවට අනුතරංගුවීම් කරා.
විශේෂයෙන්ම බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම, එවැගේම එවකට හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් විවිධ චෝදනා යටතේ දඩයම් කිරීම, මේ කරුණ යටතේ ජාතික ආරක්ෂාව බිඳ දමන්න එපා කියන ඉල්ලීම අපි කරා. අපිට මතකයි රංජන් රාමනායක ඇමතුමත්, මතකයි ජෝන් අමරතුංග ඇමතුමත් එක්ක එදා අර කොළඹ තිබුණු බැරියර් ටික ඉවත් කරන්න එදා දවසේ සහභාගීලා කිව්වේ මේ බැරියර් දැන් අවශ්‍ය නැහැ කියලා. මේ රටේ තිබුණු ප්‍රධාන ආරක්ෂක මර්මස්ථාන ඒ ආරක්ෂාවට තිබුණු ස්ථානවලට ගිහිල්ලා එදා ජාතික ආරක්ෂාව සත පහකට ගණන් ගත්තේ නැහැ. ඒ ජාතික ආරක්ෂාව මත තමයි මේ රටේ සියලු දේ රැඳවා පවතින්නේ. මේ රටේ ආර්ථිකය වෙන්න පුළුවන්, මේ රටේ සංහිඳියාව වෙන්න පුළුවන්, මේ රටේ සංවර්ධනය වෙන්න පුළුවන්. මේ සියලු කාරණා ගැට ගැහිලා තියෙන ජාතික ආරක්ෂාව මත. ජාතික ආරක්ෂාව තහවුරු වීම මත තමයි 2009 අපි දැක්කේ මේ රටේ සංවර්ධන වේගය වැඩි වෙනවා. මේ රටේ නොතිබුණු කොටසක් එකතු වෙලා මේ රටේ සංවර්ධන වේගය විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් මේ රටේ හැම දර්ශකයකින්ම ඉහළගයක් වෙනුවෙන් ගියේ මේ රටේ ත්‍රස්තවාදී පරාජයපත් කරාට පස්සේ. නමුත් අවාසනාවට මේ රටේ 2015 පස්සේ පත්වෙච්ච රජය එක පැත්තකින් හිතුවා මේ සියලු බුද්ධිංශ නිලධාරීන් හමුදාවල නිලධාරීන් කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ කියන දෙපළගේ උමනාවට කියලා. එහෙම නෙමෙයි. එදා දවසෙත් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාලා මේ රට බාර ගන්න වෙලාවේ හිටපු බුද්ධිංශ නිලධාරී පාවිච්චි කළා තමයි ත්‍රස්තවාදී පරාජයපත් කරන්න කටයුතු කරේ. දැන් මේකත් ක්‍රමානුකූලව කොහෙටද ගේන්න හදන්නේ? චතුර දැන් ක්‍රමානුකූලව මේ වගකීම ආණ්ඩුව මිදිලා අපි දැක්ක ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු දැන් මේකත් බැර කරන්න හදනවා රාජපක්ෂ ආණ්ඩුවට. මේ රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපේ අන්තවාදී කණ්ඩායම් නිර්මාණය කරේ වුන් කියලා. එක කාලෙක අපිට කිව්වා මේ බෞද්ධ අන්තවාදී කණ්ඩායම් නිර්මාණය කරනවා කියලා. දැන් කියන්න පටන් අරගෙන තියෙනවා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් නිර්මාණය කරන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව කියලා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ. විශේෂයෙන් මේකට ඇඟිල්ල දික් කරන්නේ නැතුව විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ඔවුන් යම්කිසි ගැඹුරින් අධ්‍යයනය කරනවා නම් ආරක්ෂක අංශවල ආරක්ෂක අංශ විශේෂඥයන්ගෙන් ඒ උපදෙස් ගන්නවා නම් දැන් මේ තනතුරට පත් කරපු පිරිසබන් චතුර දැන් පළවෙනි පැයේදී ඉඳලා 2015 ඉඳලා ආරක්ෂක ලේකම්වරයා හැටියට පත් කරේ කවුද? ආරක්ෂක විෂය භාරව පත් කරේ කවුද? නීතිය හා සාමය අමාත්‍යවරු හැටියට කටයුතු කරේ කවුද? මේ රටේ නීතිය හා සාමය ඇමතුරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා මේ අවුරුදු පහේ. ජෝන් අමරතුංග ඇමතුමෙන් පටන් ගත්තට පස්සේ තිලක් මාරපණ ඇමතුමාට ගිහිල්ලා සාගල් රත්නායක ඇමතුමාට ගිහිල්ලා රංජිත් මද්දුම්බන්නාර ඇමතුමාට ගිහිල්ලා දැන් ආයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පහක් නෑ තාම. 5 දෙනෙක්. පහක් නෑ අවුරුදු. අවුරුදු පහක් නෑ අවුරුදු 4කදී 5 දෙනෙක්. ටික කාලයකට රනිල් වික්‍රමසිංහ ඇමතුමා අතරත් ගියා අර දිගන සිද්ධිය වෙලාවේදී සාගල් රත්නායක ඇමතුමාගෙන් ඉවත් කළා. ඇමතුරු 6 දෙනෙක්. ආරක්ෂක ලේකම්වරු. ආරක්ෂාව පිළිබඳව කිසිම දැනුමක් නැති පුද්ගලයෝ ආරක්ෂක ලේකම්වරු වශයෙන් පත් කරා. මේ ආණ්ඩුව බලයට පත් වෙන ලකුමද කිව්වේ? කිව්වේ එක පැත්තකින් මේ විද්‍යානුකූලව බෙදීම කරනවා කියලා. විද්‍යානුකූලව බෙදීම කරනවා කියලා කිසිම විෂය පිළිබඳ අවබෝධයක් නැති දැනුමක් නැති පිරිස ඒ ආකාරයට අනුතුරට පත් කරා. ඒ වගේම විෂය පිළිබඳ අවබෝධයක් තිබුණු බුද්ධිංශ නිලධාරීන් මම විශේෂයෙන් මතක් කරනවා මේ නැගෙනහිර අන්තවාදී කණ්ඩායම් නිර්මාණය වීම සඳහා ඒ අධීක්ෂණය කරන්න යම්කිසි බුද්ධිංශ බලකායක් තිබුණා. ඒ බුද්ධිංශ බලකායේ ප්‍රධානියව මොකද්ද කරේ? ඒ බුද්ධිංශ බලකායේ ප්‍රධානියා එදා මංගල සමර රැමතුමා මේ රටෙන් පිටුහල් කරලා විදේශ රටක තානාපති සේවයට දෙව්වා. මේ බුද්ධ්‍යංශ නිලධාරින්ගේ වැඩ ගත්තද? පහුගිය කාලේ බුද්ධ්‍යංශ නිලධාරින් දැන් මෙතුමන්ලා කියනවා මේ බුද්ධ්‍යංශ නිලධාරින් මේ ඝාතන වලට කුමන්ත්‍රණ වලට සැකකරුන් හැටියට ගත්තා කියලා. නමුත් මේ බුද්ධ්‍යංශ නිලධාරින් පමණක් නෙමෙයි. නිලධාරින් 312 විවිධ දේවල් සඳහා ප්‍රශ්න කරන්න ගෙනාව පමණක් නෙවෙයි. චෝදනා ගොනු කරන්නේ නැතුව ත්‍රස්ත පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තිබ්බ අවුරුද්දකට වැඩි කාලයක් නඩු ගොනු කරන්නේ නැතුව. හැබැයි වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍යත් එක්ක අහු වුණාම ඩිටෙන්ෂන් ඕඩර් එක විතරයි. නියෝග විතරයි ගැහුවේ. රැඳවුම් නියෝග විතරයි. වනාත විල්ලුවේ පමණක් නෙමෙයි. මේ ළඟදී වැල්ලම්පිටිය අහුවෙච්ච පුපුරන ද්‍රව්‍ය මේ හදපු ඒ කර්මාන්ත ශාලාවේ සේවකයන් පවා රැඳවුම් නියෝගවල පමණයි මේ පොලිසිය කටයුතු කරේ මේ කොටු කළ තියාගන්න. ඒ නිසා මේ සියලු කටයුතු වලට ආණ්ඩුව වගකිය යුතුයි. අද දවසෙවත් ඇඟිල්ල දික් කරන්න නැතුව විවිධ පාර්ශ්වවලට මේක රාජපක්ෂ කඳුරේ වැඩක් නැත්නම් මේ අන්තවාදී කණ්ඩායමක් කියන එක නෙවෙයි. මේ පිළිබඳව කරුණ අවබෝධ කරගෙන ආණ්ඩුවක් හැටියට එක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න මේ යන විදියට චතුර මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක දැන් මේ යන විදියට ක්‍රියාත්මක වුණොත් එහෙම තව අවුරුදු ගණනාවක් යනකම් මේ තත්ත්වය අපිට පාලනය කරගන්න බැරි වෙනවා. අපි ස්තුතියි කාන්චර විජේසේකර මන්ත්‍රීතුමා, අශෝක බේසිංහ රාජ්‍ය මන්ත්‍රීතුමනි. විශේෂම පක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග තමයි අපිට විමසන්නට වෙන්නේ. මොකද මෙතුමා සඳහන් කරපු කාරණයක් එක්ක අගමැතිතුමාට සම්බන්ධ වෙන දැන් නිල වශයෙන් ආරාධනයක් තිබෙනවද මේ ආරක්ෂක කවුන්සිල රැස්වීම වලට? අපි අහනවා විවිධ අය සම්බන්ධ වෙනවා, විවිධ දේවල් කතා කරනවා කියනවා. දැන් අගමැතිතුමා සම්බන්ධ වෙනවද ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ පිළිබඳව වෙච්ච සාකච්ඡා වලට කියලා ඉස්සලම දැනගන්න කැමතියි. විශේෂයෙන්ම
චතුර මම මුලින්ම මේ දුක්පුසු සිදුවීම අපේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම කළු පැල්මක් ලෙස සලකන් වෙනවා. මේ අවස්ථාවේදී කාඩිනල් හිම්පාණන් ගත්ත ඒ දූරදර්ශී ක්‍රියාමාර්ග සහ ඔහුගේ ප්‍රකාශ නිසා මේ රටේ යම්කිසි සාමකාමී තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ කාඩිනල් තුමාට එම ස්තුතිය පුද කරන්න. මේ කේන්ද්‍රන්ත අවස්ථාවේදී ඒ ජනතාව සාමකාමීව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සැලැස්වීම පිළිබඳව විශේෂයෙන්ම චතුර අහපු ප්‍රශ්නේ අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව දැන් දැනුවත් වෙලා මේ ආරක්ෂක මණ්ඩලයට රැස්වීමට සහභාගී වෙනවද කියලා. දැන් ඔව්, විශේෂයෙන්ම දැන් සෑම අවස්ථාවකදීම අධිකරු ජනාධිපතිතුමාත් ගෞරව අග්‍රාමාත්‍යතුමාත් සාකච්ඡා කරලා දැන් තීන්දුව ගන්නවා. විශේෂයෙන්ම මේම තත්ත්වය මීට පෙරත් තිබුණා. නමුත් යම් යම් අපි දැන් කාංචනමන්තුමා කිව්වා අපි මේ වේග වගකීමෙන් බැහැර වෙන්න යනවා කියලා. එහෙම එකක් නැහැ. අපි රජයක් වශයෙන් මේ වගකීම බාර අරන් තියෙනවා. අපි කවදාකවත් මේකෙන් පැහැර යහරින්න යන්නෙත් නැහැ, මගහරින්න යන්නෙත් නැහැ. රජයක් වශයෙන් මුලින්ම මේ වගකීම අපි බාර ගන්නවා. රජයට විතරක් නෙමෙයි මේ රටේ සියලුම දෙනාට ඉස්සර රට පාලනය කරාත් මේකට වග කියන්න ඕනේ. මොකද මෙතුමා කිව්වා අන්තවාදීන් පෝෂණය කළේ මේ නැහැ ඒගොල්ලෝ කියලා. අපි ළඟ තියෙනවා අන්තවාදීන්ට කොහොමද සහයෝගය දුන්නේ කියලා. ඒවා අපිට පෙන්නන්න පුළුවන් පින්තූරත් ඇතුව. මොකද නෑ, විශේෂයෙන්ම දැන් මෙතන මේ තියෙන්නේ මේ මේ තෞහික් ජමාත් කාර්යාලවල කාර්යාල ආරම්භ කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ සමග හිටිය පින්තූර තියෙනවා. ඒ වගේ අදාළ සහරාන්නද ඒ තෞහික් ජමාත් මේකයි මේ චතුර. තෞහික් ජමාත් කියන සංවිධානය දැන් මේ අන්තවාදී සංවිධාන මේ තෞහික් ජමාත් කියලා හදලා ඒකෙන් කෑලි කෑලි කොටස් වලට කැඩිලා. හැබැයි මේ අපි දන්න විදිහට මේ එකම සංවිධානය තමයි එක්තරා යම්කිසි යුද්ධ උපක්‍රම නැත්නම් ඒ වගේ උපක්‍රම ශීලිය තමයි මේ මං හිතන්නේ මේක කැඩලා තියෙන්නේ. ශ්‍රී ලංකා තෞහික් ජමාත් කියනවා, ජාතික තෞහික් ජමාත් කියනවා, එහෙම එහෙම එක එක නම. නමුත් මේක මේ මේ ඔක්කොම මම නම් දකින්නේ මේ ඔක්කොම යම්කිසි දම්වැලක් වගේ පුරුක් වගේ එකතු වෙලා තියෙනවා. ඉතින් මේකේ ඒ වගේ තියෙනවා. දැන් මාන්න හුඟක් අය කියනවා විල්පත්තු ගැන කතා කරා මුලින්දම. මේ විල්පත්තුව 2011 දී විල්පත්තු වලට ගිහිල්ලා මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ මුල් ගල් තියෙනවා. මල්ලක තියෙනවා මේ වීඩියෝවක්. එතුමාම කියනවා මම පල්ලි 240ක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත පල්ලි 240ක් කැදුවා. මම මේ පල්ලි වලට ආපු එකම පළවෙනි සිංහල බෞද්ධයා කියලා. එතකොට මේ ඉන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මේ මදුෂප්පේ පාසල් ආරම්භ කරන අවස්ථාව. මේ තියෙන්නේ මේ හිටපු ජනාධිපතිතුමා මේ මේ සිවිල් දෙනත් සමග ඉන්නවා. මෙතන මේ හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා ඉන්නවා මේ සහරාන් එක්ක. මේ පින්තූරවල. එතකොට මේ මේ හිටපු ජනාධිපතිතුමා ඒ හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා මේ මේ කාලෙද ඉන්නේ මේ ඡායාරූපය මේ ඡායාරූපේ තියෙන්නේ මේ ආණ්ඩුකාරතුමා මේ සහරාන් එක්ක තියෙන පින්තූරයක්. ඉතින් මේතකොට මේ ජනාධිපතිතුමා මේ ඒ කාලේ මේ පසුගිය කාලේ ඒ පසුගිය ආණ්ඩු කාලයේද එතකොට මේ ඔක්කොම එතකොට එකට හිටපු අය. ඉතින් එතකොට මේක මේවා මේ අද ඊයේ එකක් නෙමෙයි. මේක සැහෙන කාලයක් තිස්සේ ආපු එකක්. මේ ආගමික අන්තවාදේ සහ මේ විශේෂයෙන්ම හැම ආගමකම ආගමික අන්තවාදීන් ඉන්නවා. ඒ වගේම ජාතිකින් අතරත් අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා. එතකොට හින්දු අන්තවාදී කියන දෙමළ අන්තවාදීන් ඉන්නවා. සිංහල අන්තවාදීනුත් ඉන්නවා. ඒ වගේම ඉස්ලාමීය අන්තවාදීන් ඉන්නවා. බෞද්ධ අන්තවාදීයයි ඉන්නවා. ඒ වගේම හින්දු අන්තවාදී. මේ අන්තවාදය කියන එක නැති කරන්න බැ. මේ අන්තවාදය කියන එක මං හිතන්නේ අන්තවාදය කියනවා ත්‍රස්තවාදයක් කියලා තියෙනවා. ඒතකොට අන්තවාදය ත්‍රස්තවාදය දෙකක්. අන්තවාදීන් සමහර විට යම් යම් ස්වරූපෙන් ඉදිරියට එනවා. මේ අන්තවාදය සහ ත්‍රස්තවාදය ඉතාමත්ම මේ ලෝකෙන් තුරන් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සියලු දෙනා එකතු වෙලා ගන්න පුළුවන්. පසුගිය දිනක මම දැක්කා හිටපු ජනාධිපතිතුමා අධිකරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සියලුම රැස්වීමකදී කියනවා අපි මේකට මේ වෙලාවේදී පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනා එකතු වෙලා මේකට යම් යම් තීන්දුව ගන්න ඕනේ කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. විශේෂයෙන්ම දැන් බලන්න මේ වගේ පහර දී ලෝකේ ප්‍රධාන රට නවත්තන්න පුළුවන් වුණාද? ඇමරිකාවේ පෙන්ටන් ගෙනේටත් මේ ත්‍රස්තවාදී තමයි පහර දුන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රංශයට පහර දුන්නා. මේ හැම රාජ්‍යමත්ව මම ඒකට විරුද්ධයි. මොකද මේ සම්බන්ධයෙන් තොරතුරු ඇති වෙන්න බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණා. මේ පෙර සිදුවීම් ගත්තම මේවා එකවර එන්නේ ප්‍රහාරේ නෝන බුද්ධ්‍යංශ වාර්තා. නේ මේ මේවා ඒකනේ කිව්වේ යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා කියලා අපි රජයක් වශයෙන් මේක බාර ගන්නවා කියලා. නැත්තම් මේක එක එකනට පවර්ලා නැහැ නේ. දැන් යුද්ධය තිබුණා 30 අවුරුදු යුද්ධයක්. මේ 30 අවුරුදු යුද්ධයේදී පසුගිය රජය ඒ සියලුම ඒ කාලේ තමයි සියලුම රජයල්ට ඒකේ ප්‍රතිපලයක් ලෙස 2009 මේ මාසේ යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා. හැබැයි එතනින් පස්සේ ඔයගොල්ලෝ දන්නවද 13,000 15,000 අතර
දෙමළ කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය වෙලා ඉන්නවා. දැන් ඒගොල්ලෝ මේ සමාජගත වෙලා ඉන්නවා. හැබැයි දැන් ඒ කාලේ ඉඳන්ම ඔය බුද්ධිංශ ඒගොල්ලෝ යන හොඳ විමසිල්ලෙන් දිගටම හිටියා. දැන් එතකොට දෙමළ අන්තවාදයකට ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදීන්ට නැවත හිසුතවන්න දෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී මම ඉතාමත්ම කනගාටු වෙනවා. එදා සිද්ධුවේ නතර කරගන්න තිබුණා නම් ඉතා හොඳයි. ඒ ඒක නතර කරගන්න අවශ්‍යම දෙයක්. නමුත් ඒක සිද්ධ වුණා. හැබැයි යම් මේ සිද්ධීමෙන් උනේ මොකද්ද? දැන් අපිට මුස්ලිම් සමාජයෙන්ම කියනවා මේ අන්තවාදී අයින් කරන්න. මුස්ලිම් සමාජයෙන්ම කියනවා. එතකොට දැන් බුරුකාව නිකන් චතුර හිතලා බලන්න මේ මේ මෙවැනි සිද්ධිය වුණේ නැතු අපි මේ බුරුකාව තහනම් කරන්න ගියා නම් මොකද වෙන්නේ මුස්ලිම් සමාජයේ? කවදාවත් කරන්න දෙනවද? ඒක වෙන්නේ නැහැ. නමුත් මේක මේ සිද්ධියත් සමග මුස්ලිම් සමාජයෙන්ම කියනවා නෑ බුරුකාව අපිට අවශ්‍ය නැහැ අවින් කරන්න ඕනේ. ඒතකොට මුස්ලිම් සමාජයෙන්ම ඇවිල්ලා දෙනවා මුස්ලිම් අන්තවාදීන් විනාශ කරන්න. මේව දිගු කාලින වේද? මොකද ජනාධිපතිතුමා කියනවා හදිසි නීති ඉක්මනට අයින් කරන්න කියලා. නෑ නෑ. ඒතකොට මේකත් එක්ක මේ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාවන් සහ මේ සම්බන්ධයෙන් පන මේ හදිසි නීතියත් එක්ක යන බොහෝ දේවල් අන්තවාදීන් විනාශ කිරීම වැඩ පිළක් කරන්න ඕනේ. දැන් අපි එල්ටීටී සංවිධානයේ නැවත හිසවන දෙන්නේ වගේ මේකටත් එහෙම අපි කරන්න ඕනේ. විශේෂයෙන්ම මම හිතනවා මොකද මේ රෝගේ මෙවැනි ඉතා කේජනායක තත්වයක් වෙලා පැය 24ක් පැය 48ක් පැය 72ක් ඇතුළත මේ ශාස්ත්‍රවාදීන්ගේ ප්‍රධාන දීපලවල විනාශ කරන්න පුළුවන්නේ අපේ රටට පමණයි. මේ ඒ හේතුව මොකද? මේ බුද්ධ්‍යාංශ ඉතා ශක්තිමත් වෙලා තිබිච්චින්ද බුද්ධ්‍යාංශවල සමර්ධ මෙතුමලා කියන බුද්ධ්‍යාංශ නිලධාරීන් අපි හිර කරන්න හිටියා කියලා. දැනටත් ඉන්නේ 4 දිනක් පමණයි අනිත් බුද්ධ්‍යාංශ නිලධාරීන්. මොකද හැබැයි ඒ අත්තර උඩ ගත්තාය දැන් අප පිට නිදාසලා තියෙනවා. මේගොල්ලෝ කිසිම අරන් තියෙන්නේ මේ බුද්ධිංශ ප්‍රශ්නයක් ඉඳ නෙමෙයි. මේ රටේ ප්‍රධාන නීතියට විරුද්ධව යම් යම් දේවල් කරලා අත්තරංගුට අරන් තියෙනවා. නමුත් ඔවුන් දැන් නිදහස් වෙලා තියෙනවා. අප පිට නිදහස් වෙලා 4 දිනක් පමණ අත්තරංගු ඉන්නේ. බුද්ධ්‍යාසල දාරින් කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධ්‍යාසල දාරින් තොරතුරු දීලා තියෙනවා. අධ්‍යාපන වශයෙන් ඒක බාරගත්තා. හැබැයි මම කියන්නේ මේක අපි ඉතා කෙටි කාලයක් තුළ මේක දැන් යම් කිසි සත්‍යයකට පත් කරගෙන තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද විශේෂයෙන් මම මේකත් කියන්න ඕනේ. අද වෙද්දි සමහර රටවල් මේ අපි අමතර කාල දෙවෙනි වටේ අවස්ථාව දෙන්න සංචාරක තහනම දාලා තියෙනවා ඉවත් කරගෙන තියෙනවා. හරි. අපි දෙවෙනි වටේදී කතා කරමු. ඒ නිසා විශේෂයෙන්ම මේ අප හැකියි අපි වෙනස් කරලා තියෙනවා. අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා රංජන රාමනායක රාජ්‍ය මහත්තුමා, ඒ වගේම උදේ ගම්මන්පිට මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා එනකම් මොහොතක් කර දෙන්න මේ වාද පිටිය. ඔබ යලිත් වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ අපි මේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් ගත ක්‍රියාමාර්ග එය වැළැක්වීම සඳහා ඉදිරියේදී මේ වෙනුවෙන් රටක් විදිර ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ කතා කරේ. පළමු වටේදී විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ලුණා. උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා මේ එල්ලවෙච්ච චෝදනා වෙනමෝ තියෙන ඔබතුමාට පිළිතුරු ලබා දෙන්න. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද පත්පන්න ආණ්ඩුව? අපි ඒ ගැන එකඟ නැහැ. ඒ ඇයි කියලා මං කියන්නම්. මුලින්ම දැන් ඔබතුමාලා අද මාතෘකාව කරලා තියෙන්නේ අන්තවාදයේ වැළැක්වීමට ගත යුතු පියවර. මොකද්ද මේ අන්තවාදේ? අපි ගත්තොත් ඉස්ලාම අන්තවාදයේ විදිහට හඳුන්වනවා වහබ්වාදේ. මොකයි කියනවා? අද වහබ්වාදීන් වහබ්වාදී කියලා ගොඩ දෙනෙක් කතා කරනවා. වහබ්වාදේ කියන්නේ මොකක්දයි කියන ගැන හැබැයි සමාජයේ නිසි හැඳින්වීමක් වෙලා නැහැ. ඇත්තෙන්ම වහබ් කියලා කියන්නේ මුහම්මද් අල් වහබ් 1702 ඉඳන් 1792 දක්වා කාලේ සෞදි අරාබියේ ජීවත් වුණේ. මොහු ගෙනාපු දර්ශනය තමයි දීර්ඝ කාලයක් පුරාවට වසර 1000ක් විතර කාලයක් පුරාවට භාවිතාව හරහා අද අපි සුද්ධ වූ කුරාණයෙන් ඈත් වෙලා කුරාණේ තියෙන දේ නෙවෙයි අපි ඉස්ලාම ආගම විදිහට කරන්නේ. ඒ නිසා අපි නැවත කුරාණයට යා යුතුයි කියන අදහස් තමයි ඔහු ඉදිරිපත් කරේ. ඒතර ඔහුගේ දර්ශනය ව්‍යාප්ත කරගන්න ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වුණු මුහම්මද් සවුද් එක්ක සන්ධානයක් ගොඩනගා ගන්නවා. අවසානයේ 1932 වෙනකොට මේ සවුද් පරම්පරාව මේ සෞදි අරාබිය ප්‍රදේශයේම අල්ලගෙන සෞදි අරාබිය කියන රාජ්‍යය ගොඩනගනවා. ඒ රාජ්‍යයේ නිලාගම් බවට වහබ්වාදේ පත් වෙනවා. ඒතර මේ ඔවුන් අර්ථ දක්වන ආකාරයට වහබ්වාදේ කරන්නේ
කුරානයේ ඇති දේ ඇති සැටියෙන් ක්‍රියාත්මක කිරීමයි. අන්න ඒ කරන්නේ කුරානයේ විකෘති කිරීමක් කියලා ඔවුන් අදහන්නේ. ඒ අනුව වෙන ආගම්වල වෙන ආගම් අදහන අය මරා දැමිය යුතුය, පිළිම කුඩු කළ යුතුය අනාදී වශයෙන් දර්ශනයක් ඔවුන් අනුගමනය කරනවා. එතකොට අද සෞදි අරාබියේ තියෙන තෙල් සල්ලි වල හේතුවෙන් අද මේ වහබ්වාදයේ ලෝකයේ සිසාරා පැතිරෙමින් තියෙන මේ අරමුදල් වල බලය හිංසා. දැන් මේ එයි අවසාන මෑත කාලීන ප්‍රතිඵල තමයි ලෝකෙම කම්පැනිට් පත් කරපු මේ පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ ප්‍රහාරයෙන් අපි දැක්කා සිංහල සමාජය තුල ආණ්ඩුවත් එක කේන්තියක් ආවා. පෞගිය අවුරුදු ගණනාව තුල අපේ ආරක්ෂාව බිඳ දැම්මා. අන්තවාදීන් ත්‍රස්තවාදීන් සුරතල් කරා. ඒ වගේම මේ තොරතුරු දැනගෙන ඉඳලා ක්‍රියාත්මක වුණේ නැහැ යනාදී වශයෙන් ආණ්ඩුව කෙරේ කේන්තියක් ආවා. මුස්ලිම් අන්තවාදීන් කෙරේ කේන්තියක් ආවා. හැබැයි මේ කේන්තිය නිසි ලෙස කළමනාකරණය කළ නිසි ඉලක්කයට යොමු කරේ නැතිනම් මොකද වෙන්නේ? අනේ අර අහලපාල ගෙවල් ගාවේ ඉන්න අහිංසක මුස්ලිම් මිනිස්සෙක් පිටේ කේන්තිය පිට කරනවා. ඒ නිසා අපි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්ක ලොකුම වක්‍යෙම විදිහට දැක්කේ අපි දිගින් දිගටම කිව්වා මේක උගුලක්. මම කියන්නේ අපි කියන්න කලින් ඉස්සලා මේ කිව්වේ කාදිනුතුමා අපේ කාංචන මන්ත්‍රීතුමා එක මතක් කරා. මේක ජාත්‍යන්තර උගුලක්. මේ උගුලට අහු වෙන්න එපා. ඔබෙන් බලාපොරොත්තු වන්නේ අසල්වැසි මුස්ලිම් අය සමග ගැටුමක් ඇති කරගෙන විදේශීය හමුදා මේ රට ගෙනෙමි අගමැතිතුමාගේ සීනිය සැබෑ කිරීමයි කියන එක ගැන අය අගමැතිතුමාගේ සීනිය සැබෑ කිරීම කියන කැලේ අපි කිව්වා. හැබැයි මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණය. මේ උගුලට අහු වෙන්න එපා. අහලපාල ඉන්න මුස්ලිම් අයට ගහලා ජාත්‍යන්තරයට මැදිහත් වීමට අවශ්‍ය පසුබිම හදන්න එපා කියන එක කාදිනල්තුමා කිව්වා. එතකොට අපි මොකද කරේ? මේක කළමනාකරණය කරන එකවත් මේ අවස්ථාව පාවිච්චි කරලා නව නීති රීති හඳුන්වා දී යුතු නව නීති රීති අපි ආණ්ඩුවටම දුන්නා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ යුතු ආකාරය පිළිබඳ කොටි ත්‍රස්තවාදයේ පරාජය කරපු ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්ගෙන් වාර්තාවක් හදලා ඒක ආණ්ඩුවට බාර දුන්නා. කවදාකවත් ඉතියේ අපිට තිබෙන අර අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ තොප්පි කළ නිකන් කැලෑවක් විතරයි. ඕන ගුණිකුට යුද්ධ කරන්න පුළුවන් ඔය ආකාරයෙන් හැසිරෙන්නේ. අපි වගකීම් යුතු විපක්ෂයක් විදිහට හැසිරුණේ. පාසල් දරුව පාසල් ගෙන යන ආණ්ඩුවට බැරි වෙලා ඉන්නවට අපි ඒකට අවශ්‍ය ශක්තිය පාරට බැල ලබා දුන්නා. හැබැයි ඒ වගේම මේ අන්තවාදී චරිත අද ආණ්ඩුව තුල බලවත් වෙලා ඉන්නවා නම් ගරු අමාත්‍යවරුනි මේ අන්තවාදී පරාජය කරන්න බෑ. අපි දැක්ක මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතරේ අපිට මුස්ලිම් මන්ත්‍රීවරු 22ක් ඉන්නවා. අපි මුස්ලිම් සිළු දෙනා අන්තවාදීව කියන පටු තැනක හිටියා නම් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇමතුමාට අන්තවාදීක් කියන අපිට තිබ්බා. අපි එහෙම කිව්වේ නෑ. අපි එතුමාට ගරු කරනවා. රවුෆ් හකීම් ඇමතුමාට විරුද්ධව කවුරුවත් අද වචනයක් කතා කරලා නෑ. අපි නිශ්චිතව හඳුනගත්තා ආණ්ඩුවේ අමාත්‍ය ධර්ණායකෙන් අන්තවාදී රිෂාඩ් බදුර් දීන්. මොහොතක් දෙන්න මන්ත්‍රීතුමා අපි වෙලා බලමු. වෙලා බලමු. මම කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අන්තවාදියා රිෂාඩ් බදුඩී අමාත්‍යවරයා. අපි මොකද ඒ නිසා කරේ? මේ රටේ ඇති වෙලා තියෙන මේ අසහනයේ ආවේගයේ ඔහුට කෙරේ ඉලක්ක කරන්න ගමේ ඉන්න අහිංසක මුස්ලිම් ජනතාවට ඉලක්ක කරනවා වෙනුවට මේ අන්තවාදයේ පෝෂණය කරන අයට ඉලක්ක කළ යුතුයි කියන කාරණේ මත අපි රිෂාඩ් බදුඩී අමාත්‍යවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන. ඇයි ඒ? බලන්න මේ ත්‍රස්ත විමර්ශනයේ පුරාවට කියවෙන පොදු මහා පොදු සාධකයේ රිෂාඩ් බදුඩී නෙවෙයිද? බෝම්බ නිෂ්පාදනය කළා සැක කරන කම්මලට තඹසපයා ඇත්තේ රිෂාඩ් බදුඩී අමාත්‍යවරයාගේ අමාත්‍යංශයයි. ත්‍රස්තවාදීන් ප්‍රහාරය සඳහා යෑමට පෙර දිනේ රාත්‍රියේ නතර වී සිටියේ රිෂාඩ් අමාත්‍යවරයාගේ නංගිගේ ගෙදර. ඒ වගේම රිෂාඩ් අමාත්‍යවරයාගේ පක්ෂයේ භාණ්ඩාගාරික අලහුඩීන්ගේ දුවසා බෑන දෙන්නම පුපුරගෙන මැරෙනවා. ඔහුගේ ප්‍රබලම ආධාරකරුවා ලෙස සැලකෙන ඊබ්‍රයි මොහොමඩ් ඊබ්‍රහම් යූසුෆ්ගේ පුතුන් දෙදෙනාම මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙනවා. ඔහුගේ මල්ලි ඒ වගේම ඔහුගේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවගේ ඇමතිවරයාගේ උපදේශයක් වෙන අබ්දුල් හනූෆ් ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ මල්ලි රිෆ්කාන් බදුඩී ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ උපදේශකවරයෙකු ලෙස සිටින මෞලවීවරයෙක් ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගන්නවා. හමුදාපතිවරයා රිෂාඩ් බදුඩී නැමතිවරයා ත්‍රස්තවාදීන් නිදහස් කරන්නයි මට බලපෑම් කළා කියලා රජයේ පුවත්පතක් වෙන සිළුමුණ පුවත්පතට මැයි මාසේ 5 වෙනිදා සම්මුඛ සාකච්ඡාවක් දීලා සඳහන් කරනවා. මේ මෑතම සිද්ධිය ගන්න. අද මොකද ඔබ ප්‍රවෘත්ති වල ප්‍රධාන ප්‍රවෘත්ති? වෛද්‍ය ශාෆී ශාබ්දීන් මොන පක්ෂේද?
මෙතුමල්ලගේ චන්දිල්ලට බුදුමල්ලා නෙවෙයි අපිට අතගෙන මේ එක්සත් ජාතික පක්ෂයේ අන්තවාදීය කියලා නෑ. රිෂාඩ් බදුඩී නමාත්වරයාගේ පක්ෂේ. එහෙනම් මේ එතනත් රිෂාඩ් මෙතනත් රිෂාඩ් කොතනත් රිෂාඩ්. ඔහු නම් මහපොදු සාධකය. ඔහු තවදුරටත් අමාත්‍ය ධූරයක් දැරීම මේ විමර්ශ වලට බාධාවක් කියන කාරණේ සාධාරණ නැද්ද? අපි කියන්නේ නෑ. ඔහු තාම වැරදිකරුව කරලා නෑ. අපි කියන්නේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්න, නීතියට මුණ දෙන්න, නීතිය ඔබව ඔබව නිදොස් කරනවා නම් නැවත එල්ල ඇමති ධූරේ බාර ගන්න පුළුවන්. එතකොට දැන් රංජන් රාමනායක ඇමතුතුමා, අශෝක අබේසිං ඇමතුතුමා අපි ඔබතුමාලා ඉතාලිය ගෞරවණීය ඉල්ලීමක් කරනවා. අර ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවු විශ්වාස බංගෙට බය වෙන්න එපා. ඔබතුමාලාගේ ආණ්ඩුව පෙරලනවා කියලා മന്ത്രി ධූර පහ තියාගෙන රිෂාඩ් ඇමතුතුමා කරන තර්ජනේ තමුන්නාන්සලා සලිත වෙනවා නම් ඒ පහ වෙනුවට අපේ පස් දෙනෙක් නම් කරලා විනාඩියෙන් මගේ මෙතන බාධා කරන්න බෑ ගෞරවණීය ඇමතුතුමා. අපේ පස් දෙනෙක් අපි ලෑස්ති ඒ පහට පහක් අපේ පැත්තෙන් අයින් වෙලා මේක නිෂ්ක්‍රිය කරන්න. මොකද තව දුරටත් බල්ලා විසින් වලිගේ වනනවා මිස වලිගේ විසින් බල්ලා වනුපු යුගය අපි දැන්වත් නතර කරන්න ඕනේ. මේ බෝම්බේ දෝම්කාරයෙන් අපි හැරෙන්නේ නැත්තම් ගරු ඇමතුතුමා. අපි මේ රටේ අහිංසක ජනතාව මිය ගිය අය කාඩිනල්තුමා ප්‍රාණ පූජා කරපු අය ලෙස නම් කර මම නතර කරනවා. ඒ ප්‍රාණ පූජාවට වටිනාකමක් ලැබෙන්න නම් ඒ 253 ජීවිතවලින් තුවාල වෙච්ච වෙලා වෙච්ච 500 ගානේ ගැලූ ලේ ගංගාවෙන් අපි රටට දෙයක් ලබා දිය යුතුයි. මේ අන්තවාදයේ තිත තියන තමුන්නාන්සලා අපි එකතු වෙන්න. හොඳයි ස්තුතියි. අපි ආණ්ඩුවට සහය දෙනවා. තමුන්නාන්සලාට මම ආදරෙන් ඉල්ලා සිටිනවා පක්ෂයට උඩින් ආණ්ඩුවට උඩින් රට තියන්න. එතකොට අපි කවුරුවත් පරදින්නේ නැහැ. ස්තුතියි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමායි කාලේ අවසන්. ඔබතුමාලා ආණ්ඩුව බලෙන් ගන්න ගියා. දවස් ගානක් ඔබතුමාලා අල්ලගෙන හිටියා. එතකොට මම කල්පනා කරේ ඒක ඔබතුමාලා විශ්වාස තියන්න පුළුවන්ද මේගොල්ලන්ට මෙතුමාලා? අපි එහෙම කලින් අපි එහෙම වචනයක් දුන්නේ නැහැ. එදා මෙහෙම අන්තවාදී ඔබතුමා ආව ප්‍රශ්න උත්තර දෙන්න නැත්තම් අසාධාරණ වෙනවා මට. කෙටි ඔබතුමා නොවිසිය යුතු තිබුණා එක්කෝ මේ. නෑ නෑ සැකේ ප්‍රශ්නයක්. නෑ මං කියන්නේ සැකයක් තියෙනවනේ මේකේ. ඔබතුමාලා ගන්න ගියා. සැකයක් මතු කරා මට සැකේ දුරු කරන්න අවස්ථාව දෙන්න. නෑ නැත්තම් මට කරන්න අසාධාරණයක්. මෙතුමාලාගේ අසාධාරණයක්. නෑ ඔබතුමායි මට අසාධාරණයක්. අර කෙටි මේ විශ්වාස භංගයේදී රිෂාඩ් බදුර්දී නමාත්‍යවරයාගේ මන්ත්‍රි දුර පහින්ද ආණ්ඩුව පෙරලීමේ අවධානමක් කියනවා නම් ඒ පහට අපේ පහක් අපි නිෂ්ක්‍රිය කරන්න ලෑස්ති. ඒ නිසා ඒ පහට බයේ රට වෙනුවෙන් ගන්න තින්දු නොදින්න එපා කියලා අපි ඔබ උතුමා ඉතාලි අමතර කප්පල තියා දුන්නම තමයි සූදි. අපි රංජන රමනායක රාජ්‍ය අමාත්‍යතුමා දැන් මේකේ අනික් සියලු දෙනාටම වඩා වැඩි කොටසක් ඔබතුමාට තියෙනවා. මොකද ඔබතුමාගේ ප්‍රදේශයේ ජනතාව කාලයක් තිස්සේ හිටපු පිරිසක්, සහෝදරයෝ සමාජයට හම්බ වෙලා කතා කරපු විශාල පිරිසක් අද වෙනකොට නෑ, මිය ගිහිල්ලා ඉන්නවා. එතකොට මේ පිරිසට යම්කිසි සාධාරණ මේ 230 ප්‍රාණ පූජා කරුවන් විදිහට ඇත්තටම අපිට ආපහු පාරක් අපිට ආරක්ෂාව තහවුරු කරන්න ඕන් අපි වෙනුවෙන් මිය ගිහිල්ලා ඉන්නේ. මේ වෙලාවේ රජයක් විදිහට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව, මේ ත්‍රස්තවාදය නැවැත්වීම සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සමනය විවෘතව කතා කරන ඇමතිවරයෙක් විදිහට ඔබතුමා මොකද හිතන්නේ මේ සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද? බොහොම ස්තුතියි මුලින්ම චතුර මේ අවස්ථාව ලබා දුන්නට. ඔබ මතක් කළා වගේම නිරායුධ කිසිම දේශපාලන පක්ෂයකට අයිති නැති දෙවියන්ට ආදරෙන් පල්ලියට ආපු 250-300ක් අතර ජනතාවක් අද ඝාතනය වෙලා තියෙනවා. අමුවේ ඝාතනය වෙලා තියෙනවා. අපි කොච්චර මෙතන වාද විවාද කරගත්තත් ඒ අයට පණ ලැබෙන්නේ නැහැ. ඒ අයගේ ඥාති ඔවුන් ජීවත් වෙන කාලය පුරා එකට දුක් විඳිනවා. ඒක වළක්වන්නට බෑ. ඒ අයට වන්දි ගෙවන්න ඒක අන්කවුන්ටබල්, ඒක ගණනය කරන්නට බෑ. ඒකෙදි හිතාමතා මැරුවා නොව නිග්ලෙක් වුණා කියන එක පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ආරංචිය ලැබිලත් යම්කිසි මේ නොසලකා හැරීමක් වුණා කියන එක සියලු දෙනා පිළිගන්න වෙනවා. මම හිතනවා ඒකට මේ 225 දෙනාටම මේ ජනතාව අහන් ඉන්නවා මේ කතාව. 225 දෙනාටම PSOලා ඉන්නවා. පෞද්ගලික ආරක්ෂණ නිලධාරී ඉන්නවා. මේ ලිපිය ඒ PSOලාට ලැබිලා තියෙනවා. ඒ සියලුම දෙනාගේ. ඔය ඔබතුමාගේ PSOගේ ලිපියද? ඔව් PSOගේ ලිපිය. නමුත් මට ලැබුණේ නැහැ මේක. මේ PSOගේ ලිපිය මහින්ද රාජපක්ෂගේ මහත්තයාට ලැබුණේ නැහැ. එතුමාගේ PSO මේ ලිපිය කඩන්නේ නැතුව සාක්කුවේ දාගෙන නුවරළේ නිවාඩුවකට ගියා කියලා මහින්ද මහත්තයා මටම කිව්වා. තර්ඩ් පාර්ටි නෙමෙයි, එතුමා මටම කිව්වා. එයා වස්කලා කියලා මහින්ද මහත්තයාම කිව්වා. එතන හිටියා ජනාධිපති තුමා හිටියා, මහින්ද මහත්තයා හිටියා. ඔය මේ ලෑස්ති ජන ඔය බොහෝ දෙනෙක් ඉදදී එතුමා කිව්වේ.
නාමල් රාජපක්ෂ මහත්මයා කිව්වා එතුමාගේ පියසොත් ඒක කිව්වේ නැහැ අපේ අම්මව හයාමාරි පූජාවට යවුවා කියලා 21 වෙනිදා උදේම කොච්චිගඩේ පල්ලියට එම් එතන හිටියේ හර්ෂ සිල්ව මං හැමදාම සාක්ෂි එක්ක කතා කරන කෙනෙක් එතකොට මනෝ ගණේෂන් මහත්මයා කිව්වා ඔහුට අවුරු දවස් 10කට ඉස්සෙල්ලා ආරංචිය ලැබුණා කියලා හරින් ප්‍රනාන්දු මහත්මයා කිව්වා එතුමාගේ PSO සහ කවුද කෙනෙක් තාත්තට කිව්වා කියලා. එතකොට මම හිතනවා ආරක්ෂක ලේකම් තව කතාවක් කිව්වා. හේමසිරි මනුමත්ම පූජිත මහත්මයා වෙන කතාවක් කිව්වා. ජනාධිපතිතුමා වෙන කතාවක් කිව්වා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා වෙන කතාවක් කිව්වා. අගමැතිතුමා වෙන කතාවක් කිව්වා. ආරක්ෂක කවුන්සිල් ගැන කිව්වා. මේ සියලු දෙනා විවිධ කතා කිව්වට ජනතාව අතර විශාල අපි එක්ක තියෙන කේන්තිය තමයි මුන් 225 මේක දැනගෙන ඒගොල්ලෝ ඉතරක් බේරිලා අපව මැරෙන්න ඇරියා කියන චෝදනාවට අපි ජීවිතේ කාලේ පුරා අපිට ඒ චෝදනාව අහන්න වෙනවා. ඒකෙන් බේරෙන්නට බෑ. නමුත් මම එක දෙයක් මෙතනදි මතු කරන්න කැමතියි. මේක ආරක්ෂක අංශයට විශේෂයට අදාළ දෙයක්. එතකොට මම හිතන්නේ මේ ප්‍රහාරයට දීවර ඇමතිවරයා ඒ විශේෂපතේ වෙනස්. ඔහු මේකට වගේ කිය යුතුයි කියලා මං හිතන්නේ. ළමහා රාජ්‍ය අමතිවරයාටත් අදාළ නැහැ මේ. ඔව් ළමහා කාන්තා කාර්යාංශය. මේ ළමහා කාන්තකට චන්ද්‍රාණි බණ්ඩාර. එතුමගේ විෂය නෙමෙයි. මහමාර්ග අමති රාජ්‍ය අමතිවරයාට මගේ විෂයත් නෙමෙයි. මෙතුමාගේ විෂයත් නෙමෙයි. නමුත් මේකට විෂයට කෙලින්ම සම්බන්ධ කට්ටියක් ඉන්නවා. නීතිය හා සාමය. එතකොට රාජ්‍ය ආරක්ෂක ඒ අය කෙලින්ම සම්බන්ධයි. ඉතින් මම දැන් ලේසිම ක්‍රමයේ තමයි චතුර මේ සීලු දෙන අපි ගහ ගන්න වගේ ලේසිම ක්‍රමයේ තමයි මේකට මේ දේශපාලඥු බෙදිලා ගහ ගන්න එක. නමුත් අපි හිතන්න ඕනේ මේ ජනතාවත් අපි සීලු දෙනාට ජනතාව කියනවා අපි ආරක්ෂකයෙක් යනවා කියලා. ආරක්ෂකයෙක් පල්ලි යනවා මේගොල්ලන්ට ලොකු ආරක්ෂාවක් තියනවා කියලා. නමුත් සුයිසයිඩ් බෝම කෙනෙක්ට මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්ට කොච්චර ආරක්ෂාවක් තියන් හිටියත් වැඩක් නැහැ. අපිවත් කුඩු වෙලා යනවා. මේ ලියුම අප මට හම්බෙද්දි මගේ ආරක්ෂකයන් විසින් මේලියුමක් තියාගෙන ඒක සාක්කුවේ දාගෙන මාව අරගෙන කොච්චිගඩේ පල්ලන්සේනේ කටුවපිටියේ පල්ලියට ළඟ පල්ලියට මාව ගෙනිනවා සිකුරාදා පාස්කු සිකුරාදා පූජාවට සිකුරාදා නෙමෙයි පත්තු වෙන්නේ බෝම්බේ 19 නෙමෙයි 21 පත්තු වෙන්නේ එතකොට මේකත් දැන ඒ කියන්නේ කවුරුත් මේ ගණන් ගත්තේ නැත්තේ ඇයි චතුර කවුරුත් ගණන් ගත්තේ නැති හේතුව මොකද්ද චාන්චර මහත්මයා මන්ත්‍රීතුමා කිව්වා වගේ අවුරුද්දේක යුද්ධයක් තිබුණා යුද්ධෙට පස්සේ ජනතාව විසින් මහා සාමයක් ඉල්ලගත්තා බැරියර් ඉවත් කරන්න කියලා කිව්වේ ජනතාවමයි අපිව චෙක් කරන්න එපා මේකම අපි අවුරුදු 30ක් ඇති වෙන්න දුක් වින්දා අපිට මේක නවත්තන්න කියලා කිව්වා අන්තිමට මොකද්ද කළේ ඒ හිටපු රජය සහ අපි දොස් කියනවා නෙමෙයි විහාර මහදේවියගේ පා තාප්පේ කැඩුවා සිනමන් ගාඩන් මේ පොලිසිය තාප්පේ කැඩුවා ජාතික රූපවාහිනිය තාප්පේ අරන් දැම්මා මේ සියලුම දේවල් අයින් කළා සියලු බැරියර් ඉවත් කළා පූර්ණ නිදහස දුන්නා හෝටල් අර කවුද රිස් මේ අර ශැන්ග්‍රිල් එකේ බෝම්බ කරුවට බෑග් එක අරන් දෙන්නේ බෙල් බොයි බෝම්බ කරුවට කිසිම දෙයක් චෙකින් තිබුණ නැහැ ඉතින් මම හිතනවා මෙතනදී මං හිතනවා අපි කොච්චර අපිට වාද විවාද කරගන්න පුළුවන් නමුත් මේ අපි සියලු දෙනාම එකිනෙකාට චෝදනා කරගෙන මෙහෙම කරගත්තත් මේ සියලු දෙනා ත්‍රස්තවාදීන්ගේ ගොදුරු අපි සියලු දෙනා කාංචන ගම්මන්පිල රංජන් අශෝක චතුර මේ සියලු දෙනා අපි ගොදුරුනේ මේ ගොදුරු ටික තමයි අපි අද ගහගන්නේ මම හිතනවා මෙතනදී මම මෙතුමා කියපු කතා වලට මම උත්තරයක් දෙන්න ඕනේ මෙතුමා කිව්ව මේ අන්තිමට කිව්ව කතා ද end of faith මේ සෑම් හැරිස් කියන මහත්මයා මේ කාලෝවංශක මහත්මයා මට මේ පොත දුන්නේ මෙතුමා කිව්වේ ඒ ඉස්ලාම් අන්තවාදය ගැන කිව්ව දේවල් වලට මම එකගයි රිල්වාන් කියන පුද්ගලයා තමුගේ දරුවන් එක්ක මැරෙන්න ඉස්සලා කියනවා මේ ක්‍රිස්තු මේ අපිට තියෙන්නේ ඒ ඉස්ලාම් ධර්මයේ අන්තවාදින්ගේ තියෙන එක න්‍යායයි අපේ ආගම ලෝවර් සිටින එකම දෙවියන් එක්කෙනයි එයට නතු වේ යුතුයි එයට මිතුරු රටවල් එක්ක අපිට එක්ක හුවෙන්නට පුළුවන් අනිත් සියලුම දෙනා මර්ධනය කළ යුතුයි හෝ ඝාතනය කළ යුතුයි ඉතින් ඝාතනය කළ යුතුයි කියන්නේ කවුද මෙතුමා දාගෙන නැහනේ මොහමඩ් ගම්මන් පිළ කියලා. මෙතුමා දාගෙන නැහනේ මොහමඩ් කාංචන කියලා. මම මොහමඩ් රංජනුත් නෙමෙයි මේගොල්ලෝ මොහමඩ් අශෝකත් නෙමෙයි. එතකොට මේට නතු නොවෙන සියලුම දෙනා ඉලක්ක. එතකොට මම හිතනවා අපි සියලුම දෙනා ගොදුරු බවට පත් වුණු. අපි සියලු දෙනා ඉලක්ක බවට පත් වුණු. මේ මොහොතේදී අපි දෙගොල්ලෝ එකතු වෙලා මේක මෙයාගේ වරද.
මේක අරයාගේ වරද කියනවට වඩා අර සැබෑ ත්‍රස්තවාදී කාලය අවසන් වුණා. සැබෑ IS වඳුරගෙන මේක මේක බොහොම පැහැදිලිව කියලා තියෙනවානේ. මේක කියන්න මට ඉඩ දෙන්න කරුණා කරලා මගේ වෙලාව අනිත් එකකින් හරි ගන්න. සිරියාවේ ISIS ඉස්ලාමීය රාජ සංවිධාන සමග එක් වී ශ්‍රී ලාංකිකයන් සටන් වදින බව මෙරට හමුදා බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ DMI ඊශ්‍රායලයේ බුද්ධ්‍යංශයේ මුල් වරට දැනගත්තේ 2013 දීය. අභ්‍යන්තර රාජ්‍ය මාර්ගවලින් දැනගන්න ලැබුණු මේ බුද්ධ්‍යංශ අධ්‍යක්ෂක මණ්ඩලයේ විමතියට පත් වූ භාවයකි. මේ අය සිරියා ගිහිල්ලා ට්‍රේන් වෙලා තියෙන්නේ 2013. ඉතින් අපිට කියන්න පුළුවන් අපි මේක මහින්ද මහත්තයාගේ හින්දා 2013ට අපි අවසන් කරමු. අපි මේ අය කියන්න පුළුවන් අපි මේක 2015ට පස්සේ දාලා මේ අයට මේක බැර කරමු. මං හිතන්නේ වෙන්න ඕනේ ඒ කිසි දෙයක් නෙමේ. මේක ඇත්තෙම මේක මහින්ද මහත්තයාගේ පැත්තේවත් ගෝඨාභය මහත්තයා පැත්තේවත් ඒ පඩි දුන්න හින්දා ඔෆිස් දුන්න හින්දා මේ මේ ඉඩම් දුන්න හින්දා ශරීර විශ්වවිද්‍යාල දුන්න හින්දා සිස්බුල්ලට ඒව නෙමේ. මේක ජාත්‍යන්තරයේ විසින් මෙහෙව්ව ජාත්‍යන්තරයේ සල්ලි විසින් මෙහෙවපු ISIS සංවිධානයේ වැඩක්. ඒ හින්දා අපි ගහ ගන්නවට වඩා හොඳයි සැබෑ ත්‍රස්තවාදියා අඳුනාගෙන ඒ ත්‍රස්තවාදියාට අපි සියලු දෙනා එකතුලා ඇටෑක් කරලා ඒක ජය අරන් අපේ ප්‍රශ්න ටික පස්සේ විසඳගමු. මනාප පොරේ සහ බලය ගැන පස්සේ පස්සේ හොඳයි. ස්තුතියි. දැන් එතුමා කියන විදිහටම ඇත්තටම මේ අපි සියලු දෙනාටම තියෙන තර්ජනයක් කියන එක තමයි එතුමා කිව්වේ. ඉතින් ඇත්තටම මේ කාෆිර්ලා එහෙම නැත්නම් මේක විශ්වාස කරන්නේ නැති අය ඊට පස්සේ මුලින්ම ගොදුරු ඉන් අනතුරුව මුස්ලිම් ජනතාවටත් ප්‍රශ්නයක් තියෙනවා. වහබිවාදය විශ්වාස කරන්නේ තක්ෆීර්ලටත් මේ පස්සේ දිනව නේද? අපි කතා කරමු මේ ගැන මේ විරාමෙන් අනතුරුව. වැලිත් වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ පළමු වටේ බොහෝ අදහස් දක්ුණා කාංචන විජේසේකර මන්ත්‍රීතුමා. මේ ප්‍රශ්න මතු කරපු ඒවා විශේෂයෙන්ම අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා මතු කරපු කාරණයක් තමයි රාජ්‍යමත්තුමා මතු කරපු කාරණයක්. ඔබතුමන්ලගේ හිටපු නායකයෝ මේ ත්‍රස්තවාදය සඳහා උඩගෙඩි දීලා තියෙනවා, ආරක්ෂා කරලා තියෙනවා සහ ඔවුන් පෝෂණය කරලා තියෙනවා. ඒ හින්දා තමයි අද ඔවුන් මේ විදිහට එකට ෆොටෝස් වල ඉන්නේ. එකට මේ විදිහට පහුගිය කාලේ බොහෝ තැන්වලදී හමු වෙලා තිබෙන්නේ කියලා චාරූප සහිතව ඔහු පෙන්නන්නේ. දැන් චතුර ඉතාමත්ම පහසුයි මෙතුමන්ලට දැන් ඔය තියෙන පින්තූර වලින් යම් කිසි දෙයක් කියන්න පුළුවන් නම් අන්තවාදයේ පෝෂණය කරේ නැත්නම් ත්‍රස්තවාදයේ පෝෂණය කරේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියලා. මෙතුමන්ලට තියෙන ලොකුම හිසරැදත් එතුමන්ලා දෙපළනේ. දැන් මේ තියෙන සාක්ෂි වලින් එතුමන්ලට එන අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. මෙතුමන්ලගේ ආණ්ඩුවක් තියෙන්නේ. නීතිය හා සාමය විෂය තියෙන්නේ ඔබතුමන්ලගේ ආණ්ඩුවට. දැන් මෙතුමන්ලා එහෙම චෝදනාවක් කරනවා නම් චතුර මම යෝජනා කරනවා අශෝක අබේසිංහ ඇමතුමාට මේ පිළිබඳව ගිහිල්ලා එහෙනම් පැමිණිල්ලක් කරන්න. මොකද පින්තූරයක් පෙන්නලා ඔබතුමා උත්සාහ කරන්න එපා. මේ කුරාණය පරිවර්තනය කරපු කුරාණයේ යම් පිටපතක් ලබා දීම සෑම දේශපාලන නායකයෙක්ටම සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතුමන්ලා කියන නායකයන්ට පමණක් නෙවෙයි. දැන් මෙතුමන්ලත් එක්ක ඉන්න රාජිත සේනරත් නැමතුමත් එක්ක චම්පි කරනව කැමැත්තුමත් එක්ක මෙතුමන්ලගේ ආණ්ඩුවේ හිටපු පිරිසත් එක්ක ඒ ගත්ත පින්තූර ඕනතරම් ඇති. නමුත් මෙතුමන්ලා මේ වැරදි චෝදනාවක් එල්ල කරන්න උත්සාහ කරන්නේත් අර පහුගිය කාලේ සිදුවෙච්ච සියලු වගකීම් මේ සියලු වගකීම් වලින් මිදිරා නැවත වතාවක් මේක මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට බැර කරන්න කරන උත්සාහය. ඒකේ එමතුමා දැන් මේ 225ටම වගකීමක් දාන්න උත්සාහ කරනවා. මොකද මම ඒක එතුමාලා බැර කරන්න නෙමෙයි ගියේ. මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි හරි මගේ දැන් කියන්න. දැන් චතුර මේක ලස්සනට ගෙනල්ලා දැන් ආණ්ඩුව දැන් මේ 225ටමත් මේක බැර කරන්න උත්සාහයක් තියෙනවා. අපි රංජන රණායක එමතුමා කියනවා මේකේ වගකීම තියෙන්න ඕන නීතිය හා සාමය බාර විෂය පුද්ගලයාට රාජ්‍ය මතිවරයාට ඇතුළු කණ්ඩායමක් කියලා. දැන් ඔබතුමත් කාලයක් තිස්සේ කිව්වනේ බුද්ධ්‍යංශයක් තියෙන ඔබතුමාටත් කියලා. එහෙනම් ඒ වගකීමේ කොටසක් ඔබතුමාටත් යන්න ඕන. ඔබතුමාත් බුද්ධ්‍යංශ නඩත්තු කරා නම් බුද්ධ්‍යංශ වලින් තොරතුරු හෙව්වා නම් දැන් ඔබතුමාම කියපු කාරණා මම මේ කියන්නේ. ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා මගේ බුද්ධ්‍යංශය ඇත්තරම තිබුණේ මේ ගරු මන්ත්‍රීතුමා අල්ලස්සා දූෂණ පිළිබඳ මිසක් මේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නෙමෙයි. ඔබතුමා දැක්කම අල්ලස්ස එක වැඩිපුරම ගියේ මගේ බුද්ධ්‍යංශය කියලා පොරු ගැන. හරි. නැහැ ඔබතුමා නැහැ. ඔබතුමා දැන් මේ හොයාගෙන ගිය පින සමහර නඩු තීන්දුව ගැන අධිකරණ තීන්දුව ගැන සමහර දේවල් කරා මේ මාධ්‍යෙන් කරපු දේවල් තිබුණා. ඇත්තටම මම විශේෂයෙන් මතක් කරනවා රංජන රාමනායකමත්තුවා මේ රටේ ජනතාව දේශපාලඥයන් දිහා මේ වැරදි විදියට බලන්න එක හේතුවක් ඔබතුමාගේ ලොකු ක්‍රියාකලාපයක් තියෙනවා.
අද මේ දේශපාලනේ මදක් තින්නවා දේශපාලනේ වැරදි කියලා නෑ දේශපාලනය ඇතුලේ පූර්ණ කාලීන දේශපාලනය කරන මිනිස්සු ඉන්නවා සමහරවිට අර්ධ කාලීන දේශපාලනය කරන මිනිස්සුත් ඉන්නවා මේ දේශපාලනේ රංගනයක් කරගෙන තියෙනවා පැය 24ම ඔබතුමා දේශපාලනේ සමහරලාට ඒ හැම දෙයක්ම රංගනයක් බවට පරිවර්තන කරන තියෙන සමහරලාට මිනිසුන් හිතනවා මේ වගේ මිනිස්සු 225ක්ද මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ කියලා ඒ නිසා කිසි දෙයක් මම ඉල්ලාස් කරගන්නේ නැහැ මං තාම නෑ ඉල්ලාස් කරගන්න ඕනේ නැහැ මම කියන්නේ ඔබතුමත් ඒ වගකීමේ කොටසක් බාර ගන්න ඕන ඔබතුමත් ඒ වගකීමේ කොටසක් බාර ගන්න ඕන ඉතින් ඒක හොරු වෙන අනාවරණය කරන එක වැරදි කියලාද ඔබතුමා අනාවරණය කරන එක නෙමෙයි ඔබතුමත් කරනවා නෑ නෑ මම අනාවරණය කරන එක නෙමෙයි මම කියන්නේ ඔබතුමා පටලව ගන්න එපා අනාවරණය කරන එක නෙමෙයි මම කියන්නේ ඒ දේශපාලන ක්‍රියාවලිය කරන විදිහේ සමහරවිට මේ දේශපාලනය කරන එකක් දැන් මේ රංගනේම මේ පූර්ණ කාලීන රංගනේනේ දැන් කරන්නේ දේශපාලනෙත් ඒ කියන්නේ දේශපාලනේ නෙමෙයි එතන තියෙන්නේ ඔබතුමා ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට මේ පහුගිය අවුරුදු 4 ඔබතුමා ගෙනාපු යෝජනාවක් කියන පාර්ලිමේන්තුවට ඔබතුමා ඇමතිවරයෙක් හැටියට සමෘද්ධි ඇමතිවරයෙක් හැටියට කරපු යෝජනාවක් කියන ඔබතුමා මහා මාර්ග ඇමතිවරයෙක් හැටියට කරපු තව බලන්න ඕනේ ඔබතුමා කරපු වැඩපිළිවෙලක් කියන්නේ මම වැඩිහිටි දීමනාව වැඩි කිරීම ගැන එස්බී සානාය මහත්මයා ඒකේ 200ක් අපහාගත්තු එකකට විරුද්ධුනේ මම මුලින්ම එතුමා කිව්වා තමයි මම ප්‍රශ්න චෝදනා කරලා දෙන්නවද ප්‍රශ්නයක් අපි මෙතන දිගින් දිගටම චෝදනා කරන්නේ නැතුව අපි ප්‍රශ්නෙට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න විදිහක් නැහැ දැන් චතුර අවස්ථාව දෙන්න මේ දැන් මේ අද බලන්න අද චෝදනා නෑ ඔබතුමා වටේ අද චෝදනා දැන් මේ එල්ල කරගෙන ඇවිල්ලා පින්තූරයක් දිහා පෙන්නලා මේකත් දැන් මේ රාජපක්ෂ කඳුරට එල්ල කරන්න උත්සාහයක් කරන්නේ දැන් මංගල සමරේ අමතුමායි ප්‍රකාශය දිහා බලන්න මංගල සමරේ අමතුමා ප්‍රකාශයක් කරනවා පළවෙනි මොහොතේදී මේ ලේ සුවඳ හොයාගෙන දේශපාලන නායකයෝ ඉන්නවා කියලා. කොච්චි කඩේ දේවස්ථානයේ අනතුරු සිද්ධ වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා එන්නේ පැය 10කට පස්සේ ලංකාවට අගමැතිවරයා එන්නේ පැය ගානකට පස්සේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය කෙනෙක් නැහැ. ආරක්ෂක ලේකම්වරයෙක් කියන්නේ නැහැ. කිසිම වගකීමක් පුද්ගලෙක් කියන්නේ නැහැ. එතුමා ගිහිල්ලා ඒ පිළිබඳව හොයා බලන්නට කියනෝ මේ ලේ පිපාසය හොයාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා. මේ අන්තවාදී ප්‍රකාශ කරන්නේ කවුද? ඉන්පසු එතුමා කරනවා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මේ වග කියන ඇමතිවරයෙක් කරන ප්‍රකාශයක් අද දවසට එක්සත් ජාතික පක්ෂයේ නිල වශයෙන් කියලා නැහැ එහෙම ප්‍රකාශයක් ඒක එක්සත් ජාතික පක්ෂයේ නිල මතේ නෙවෙයි කියලා. ඒ එතුමා කවුද? එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයා, කැබිනට් ඇමතිවරේ, මාතර දිස්ත්‍රික්කේ නායකයා, ඔබතුමාලගේ සම්නිවේදන කමිටුවේ ප්‍රධානියා. එතුමා කරපු ප්‍රකාශය තාම බැහැර කළා නැහනේ. එක්සත් ජාතික පක්ෂයේ හැටියට අවිල්ල. ඒ නිසා අපිට තාම පිළිගන්න සිද්ධ වෙනවා. එතුමා කරපු ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශයද කියලා. ඒ වගේම පහුගිය කාලේ මේ ආණ්ඩුකාරවරු කරන ප්‍රකාශ දැන් අද දවසෙත් අපි දැක්කා අසත් සාලි ආණ්ඩුකාරවරයා ඊයේ දවසෙත් අපි දැක්කා යම්කිසි සිද්ධියක් සිදු වෙලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කේ අද වෙනකොට පැමිණිලි 116ක් ලැබිලා තියෙනවා. දැන් මේක බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. සැකයට භාජන වෙන කාරණා තියෙනෝනේ. හැබැයි අපි කියන්නේ මේක වැරදකරු වෙලා තියෙනවා මේ ලැබිච්ච තොරතුරු වලින් කියලා. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕන. නමුත් පරීක්ෂණ කරන්න ඉස්සෙල්ලා ආණ්ඩුකාරවරයා මොකද්ද කියන්නේ? මේ අපි මාරු කරනවා DIG ව මාරු කරනවා රාජ්‍ය සේන ඇමතුමා පණිවිඩය වනෝ ලේකම්වරයා හරහා අධ්‍යක්ෂකවරයාට මාධ්‍ය වාර්තා කරන්න එපා දීපකට වැරදි ඔබට විරුද්ධව පරීක්ෂණ කරනවා කියලා. දැන් මේ තොරතුරු අනාවරණය කරන පිරිස තමයි දඩයම් කරන්නේ. මාධ්‍ය තමයි දඩයම් කරන්නේ. තොරතුරු ලබා දෙන පිරිස දඩයම් කරන්නේ. ඔබ කල්පනා කරලා බලන්න මේ තුලින් ඇති වෙන තත්ත්වය මොකද්ද කියලා. මිනිස්සු පාරට බහින්න සිද්ධ වෙලා තියන්නේ ඇයි අද? මිනිස්සු පාරට බහින්න සිද්ධ වෙලා තියන්නේ මේ ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙලක් තුලින් මේ රටේ අර මියගේ මිනිස්සුන්ටවත් මේ ත්‍රස්තවාදය පිළිබඳව කටයුතු කරනවා කියන පිළිබඳවත් විශ්වාසයක් මේ රටේ මිනිස්සුන්ට ඇති වෙලා නැහැ. පාසල් යන්න එක පැත්තකින් කියනවා පාසල් යන්න ශිෂ්‍යයන් ඉවන්න කියලා. හැබැයි කොළඹ තියෙන ජාතික ආරක්ෂක විද්‍යාලය. ඒ ජාතික ආරක්ෂක විද්‍යාලය තමයි මේ රටේ සියලුම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ දින යුද හමුදාව, නාවික හමුදාව මේ සියලු නිලධාරීන්ගේ දරුවන් යන්නේ. පළවෙනි සතිය තුලේ පැමිණීම 40යි 47යි 1500ක් ඉන්න පාසලේ. ඒ ජාතික ආරක්ෂා පිළිබඳ කටයුතු කරන පිරිසගේ දරුවන් එවන් නැත්නම් ඒ පාසලට ඔබ කල්පනා කරලා බලන්න මේ රටේ මිනිස්සුන්ට මොකක්ද දෙන්න පුළුවන් සහතික කියලා. දැන් මෙතුමා කිව්වා මේ තොරතුරු ලැබුණා ආරක්ෂක නිලධාරින්ට ආරක්ෂක නිලධාරින් දීලා නැහැ කියලා. සමහර මන්ත්‍රීවරු දීලා තියෙනවා. දැන් අපිට ලැබුණ නැහැ චතුර. ඒ තොරතුරු ආරක්ෂක නිලධාරින්ගේ. හැබැයි පස්සේ අපි තොරතුරු ලැබුණානේ 13 වෙනිදා යම්කිසි අනතුරු එංගවීමක් පිළිබඳව. මැයි මාසේ 13 වෙනිදා යම්කිසි අනතුරක් තියෙනවා. මෙන්න මේ රතවාහන අංක, මෙන්න මේ පාලං මේ සියලු දේ පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා අපේ ආරක්ෂක කවුන්සල ලැබුණා. මොකද 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මගේ ආරක්ෂක කවුන්සලට මම කිව්වා යම් කිසි තොරතුරක් දීලා තියෙනවා නම් වහාම කියන්න අපි දැනුවත් කරන්න ඕනේ කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේක දැනුවත් කරා මොකද්ද කරේ පාර්ලිමේන්තුවේ? අකිල විරාජ්‍යමත්තුමා ඇවිල්ලා කිව්වේ කොහමද? නෑ බය වෙන්න එපා. එහෙම අනතුරක් නෑ. ඇවිල්ලා ගහලිවිල්ලා කිව්වා මෙන්න බය කිරීමක් ඇති කරන්න හදනවා කියලා. දැන් එදා 21 වෙනිදාත් ඒ තොරතුරු ලැබිලා මහින්ද රාජපක්ෂ මැතිතුමා තිබුණා නම් එතුමා අනිවාර්යයෙන්ම ඇවිල්ලා ජනතාව ඉස්සරහා කියනවා.
ඒ කියලා ඒක වැලක්ුණා නම් මොකද වෙන්නේ? වැලක්ුණා නම් මොකද කියන්නේ මේ මේ පිරිසයිල ආණ්ඩුවේ? එහෙනම් එදාට එල්ල කියනවා මෙන්න ජාතිවාදී අන්තවාදී වපුරන කණ්ඩායම් කියලා. එදා බුද්ධයන්ස නිලධාරීන් ගැන කතා කරද්දි අන්තවාදී කණ්ඩායම් වල නැගටිව් ගැන කතා කරද්දි මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන කතා කරද්දි වනාත විල්ලුවේ සිද්ධිය කතා කරද්දි මාවනැල්ලේ බුදු පිළිම කඩද්දි කතා කරද්දි දිගන සිද්ධිය ගැන කතා කරද්දි අලුත්ගම සිද්ධිය කතා කරද්දි ගින්තොට සිද්ධිය කතා කරද්දි මොකද්ද කිව්වේ? මේ පොහොට්ටුවේ ඉන්නේ අන්තවාදී කොටස් කිව්වා. ජාතිවාදී වපුරන කණ්ඩායම් කිව්වා. මෙතුමන්ලා එකට වග කියන්න ඕන. මේ සියලු දේ එදා චෝදනා කරලා බුද්ධයන්ස නිලධාරීන් අකර්මණ්‍ය කරා පමණක් නෙමෙයි. මඩ කලපුවේ සිද්ධිය වෙනකට මේ චතුර පොලිස් නිලධාරි දෙදෙනෙක් ඝාතනය වෙනවා. පොලිස් නිලධාරි දෙදෙනා ඝාතනය වුණාට පස්සේ පරීක්ෂණ කටයුතු වලට යුද හමුදාව පාවිච්චි කරන්නේ නැහැ. කාලය වසනවා. බුද්ධයන්ස නිලධාරි පාවිච්චි කරන්නේ නැහැ. ඒ අනුතර වෙන්නේ එදා පෙරහැරුවක් හැටියට. ඊට 21 වෙනිදා දින 3කට ඉස්සෙල්ලා මෝටරසයිකලයක් කියන අකුණුසර වැදිලා ගිනි ගන්නවා කියලා. අකුණුසර වැදිලා ගිනි ගන්නවා කියලා. නමුත් පස්සේ තමයි ආරංචි වෙන්නේ නැහැ මේක බෝම්බ ප්‍රහාරයට සැලසුම් කරලා මේ කලින් කරපු පෙර සූදානමක් කියලා. 16 වෙනිදා. මේ 16 වෙනිදා. මේ පිළිබඳව තොරතුරු එකතු කරලා තිබුණා නම් මෙතුමන්ලා අර දේශපාලන නායකයන් පිටිපස්සේ යවපු බුද්ධයන්ස ටික ඇත්තම ත්‍රස්තවාදීන් අන්තවාදීන් පිටිපස්සේ යවුවා නම් මේ අනුතර සිද්ධ වෙන්නේ නැහැ. අද දවසෙත් ඔබතුමන්ලා දේශපාලන නායකයන් පිටිපස්සේ බුද්ධයන්ස යවන්නේ නැතුව කවුද ඊළඟ ජනාධිපති? දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ එනවා කියලා කිව්වට පස්සේ දැන් ඒක මහලු කොට අරගෙන එතුමාට විරුද්ධව ලොකු යන ව්‍යාපාරයක්. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙතෙක් කල් එල්ල වෙච්ච චෝදනා ටික ඔක්කොම දැන් දානවා ගෝඨාභය රාජපක්ෂට. තව කවුරු හරි අපේක්ෂකයෙක් කිව්වොත් ඒකටත් දායි. ඒක නෙවෙයි වෙන්න ඕන අමතුමා. ඔබතුමන්ලා ආණ්ඩුවක් හැටියට අපි උදේ ගමන් පෙළ බන්තුවා වගේම ආණ්ඩුව පෙරලන්න අපිට ඕනකමක් නැහැ. ජාතික මැතිවරණයෙන්ද අපි ගරන්නම් ඒක. ජාතික මැතිවරණයක් කරනකන් ඒ අපේ සහතිකය දෙනවා. ඔබතුමන්ලා ඒක කරගෙන යන්න. මේ රටේ ආරක්ෂාව තහවුරු කළා. මේ රටේ ජනතාවට සැකය දුරු වන ආකාරයට කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මන්ත්‍රීතුමා මෙතුමත් සඳහන් කර සිටපු ඉඳා රාජ්‍ය මැතිතුමා මේ කුරුණෑගල ඇතිවෙච්ච සිද්ධියත් එක්ක අද දවසේ කුරුණෑගල සම්පූර්ණයෙන්ම හර්තල් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. මගම දැඩි විරෝධයක් රට පුරා ඇති වෙලා තිබෙනවා මේ සිදුවීම් මාලාවත් එක්ක. ඉතින් මෙතුමලා ආණ්ඩුව පැත්තෙන් උත්සාහයෝගිකුත් දෙනවා, අනික් පැත්තට විශේෂ ආණ්ඩුව පාත්වගෙන යාම සඳහා. ඔබතුමලා මේක විශ්වාස කරනවද? ඒ වගේම කුරුණෑගල නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ? විශේෂයෙන්ම චතුර ආණ්ඩුව පවත්වාගෙන යන්න එතුමලාගේ සහයෝගය නම් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙතෙක් කල් ආණ්ඩුව අරන් ගියා වගේ අපිට ආණ්ඩුව අරන් යන්න පුළුවන්. ඉතින් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එතුමාලා අර පස් දිනක් දෙනවා කියූප එක ගැන. කෙසේ වෙතත් අපිට එහෙම ඔබතුමාලාගේ පස් දිනක ඕනේ. අපි ජාතිකර ජනාධිපතිතුමාගේ 20කට වැඩි ප්‍රවණයක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ගේ සහයෝගය අපිට ලැබෙයි ආණ්ඩුව එන වෙලාවට. ඒ විශ්වාස වංගේ වෙලාවට. විශේෂයෙන්ම මම තව එකක අපේ ජනාධිපතිතුමා චීනෙදි කිව්වද? නෑ, ඒක ජනාධිපතිතුමාගේ ඒ මොකද අපේ රජයේ නායකයා දාගෙන මොකක්ද කිව්වා? අපේ රජයේ නායකයා මේ ජනාධිපතිතුමා. ඉතින් ජනාධිපතිතුමා මේ රජය රකින්නවා. ඒක ඉතින් අපිට විශ්වාසයි. ආණ්ඩුව. ඉතින් කෙසේ වෙතත් තව එකක් කාංචන මන්තුමා ඇහුවා එක්සත් ජාතික පක්ෂයේ නිල මතයක් ගැන. මම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂයේ නිල මතය නෙමේ අපේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එතුමාගේ පුද්ගලික මතයක් වෙන්න ඕනේ. මොකද අපි බහුතරය මේ රටේ බෞද්ධ බහුතරයක් 148ක් සිංහල බෞද්ධයෝ ඉන්නවා, 121ක් මුස්ලිම්වරු ඉන්නවා, 131ක් දෙමළ ජනතාව ඉන්නවා මේ රටේ. ඉතින් අති බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න මේ රට සිංහල බෞද්ධයන්ගේ රටක් කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. මම එක්සත් ජාතික පක්ෂයේ මතය නෙමෙයි මෙය. මෙය මේ මංගල සමිරිය මැතිතුමාගේ පුද්ගලික මතයක් කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි වගන්තියේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බෞද්ධාගමට ප්‍රමුඛත්වය දෙන්නේ කියන වදන තමයි තියෙන්නේ. අනිත් ආගම් වලට ඒ දෙන නිස තැන දෙනවා. ඉතින් විශේෂයෙන් මම ඒ ගැන කියන්න ඕනේ මේක එක්සත් ජාතික පක්ෂයේ මතය නොවේ කියලා. මොකද සිංහල බෞද්ධ රටක් නොවන කියන එක. විශේෂයෙන්ම මම හිතනවා තවත් එකක් එතුමා කිව්වා අගමැතිවරයා මේ අවස්ථාවේදී ක්ෂණිකව මේකට ක්‍රියා කළේ නැහැ කියලා. මම ඒක බැහැර කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී පිටරට හිටියත් එතුමාත් පුළුවන් තරම් ඉක්මනට රටට පැමිණියා. නමුත් අගමැතිවරයා මේ ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට පැය කීපයක් ඇතුළත ප්‍රධාන මර්මස්ථානවලට අපිට පහර දීලා ඔය එම ත්‍රස්තවාදීන් විනාශ කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මම විශේෂයෙන්ම මම මේක කියන්න නෙමෙයි හිටියේ. නමුත් ප්‍රශ්නයක් දැන් අගමැතිතුමා ක්‍රියාත්මක වුණා නම්
ඇඳිරි නීතිය දාන්න කොච්චරලා ගියාද ප්‍රහාරය සිද්ධ වෙලා? ඔව් මේ ඇඳිරි නීතිය අවශ්‍ය නැන්නේ දාන්න ඕනේ. ඒකම හදිසි නීතියක් දාන්න ඕනේ. නෑ නෑ ඒ ඒ අවශ්‍ය වෙලාවට ඇඳිරි නීතිය දැම්මා අපි. මම මේක මම තව එකක් මම මේක කියන්නේ නෙමෙයි හිතියේ. නමුත් දැන් අපේ මේ රංජන රාමනායක රාජ්‍ය ඇමතුමත් යම් කිසි කිව්වා දැනුවත් වීමක් පිළිබඳව අපේ කාංචන මන්තුමත් කිව්වා දැනුවත් වෙලා නැහැ හිටපු ජනාධිපතිතුමා කියලා. මට එහෙමනම් මෙන්න මේ පිළිබඳව යම් කිසි සැකයක් එනවා. මෙන්න මේ තියෙන්නේ මේ ඩේලි මිරර් පත්තරේ පළවෙනිදා මැයි පළවෙනිදා ඒකේ පොලිටිකල් ගොසිප් එකේ තියෙනවා. මෙන්න මේ මේ මේකෙදි මේ තියෙන්නේ විශේෂයෙන්ම මේ මේක කියනවා තෑන්කින් හිම් ෆෝ ද ටයිම්ලි ටිප් ඔෆ්. මේකේ තියෙන්නේ පළවෙනිදා මේ පාර්ලිමේන්තුවේ අර විවාදයේ තියෙන දවසේ මම ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න. ඔව් ඔව් ඔබතුමා දන්නවද ගොසිප් කිරේකේ තේරුම? ඔව් ඔව් හරි. ඒක තමයි. නෑ මම ඒකයි කිව්වේ. මම මේක කියන්නේ මේක මම මේක පාර්ලි නෑ ගොසිප් මේ ඒක තමයි. මම ඕපදු මේක ඕපදු මේක ඕපදු හැබැයි මම කියනවා ඉන්නවා මම මේක පාර්ලිමේන්තුවේ කතා කළා මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. මම මේක හැන්සාරුත් ගත කළා. මම කියනවා ඔබතුමත් ළඟ හිටියා. මොකද මේක තියෙන්නේ කතාව කියමු මන්ට. ඔව් මේක තියෙන්නේ පාර්ලිමේන්තුවේ කතාව කියමු මම. ඔව් පාර්ලිමේන්තුවේ වෙලා බලන්න මේක මේක තියෙන්නේ චතුර පාර්ලිමේන්තුවේ කෑම කන මේ අවස්ථාවේදී තේබුණ අවස්ථාවේදී මේක තියෙනවා මේ කාටුන් දෙකකුත් සුමන් තිරන් මන්තුමාගේ සහ ජනාධිපතිතුමාගේ. ඉතින් එතකොට සුමන් තිරන් කියලා තියෙන්නේ මන්තුතුමා ඇවිල්ලා ඔබතුමාට වචනයක් කතා ගන්න පුළුවන්ද කියලා අහපුවම එතුමා නැගිටලා ගිහිල්ලා මෙතුමත් එක්ක කතා කරලා තියෙනවා. කතා කරද්දි ඊට පස්සේ කතා කරලා අතට අත දීලා ගිහිල්ලා ගියාට පස්සේ මේ මෙතුමා ඇවිල්ලා ඒ മന്ത്രി කණ්ඩායමත් එක්ක ඉඳගෙන තියෙනවා. ඉඳගෙන කතාද්දි මොකද එතුමා ආවේ මොකද කතා කළේ කිව්වහම මේකේ තියෙන විදිහට මේක මේ ගොසිප් එකක් දේශපාලන ඕපදූපයක් ඒකේ තියෙනවා. එතකොට එතන ඉන්න മന്ത്രിවරුන්ට කිව්වල නෑ මම එතුමාට උදව්වක් කළා කියලා. මොකද්ද කිව්වහම නෑ මේ එතුමා යන්න හිටියා මඩකලපුවේ පල්ලියට පූජාවට මම එතුමාට කතා කරලා කිව්වා ඒකට යන්න එපා කියලා. හැබැයි එතකත් එතුමත් එතකොට ඒක දැනුවත් වෙලා හිටියා. එතුමා ඒකට ගියේ නැහැ. එතුමාට ඒ කළපු උදව්වට මම මේක එතුමා දැනුවත් කරපු එකේ උදව්වට එතුමා මට ඇවිල්ලා ස්තුති කළා කියලා තමයි මේක තිබුණේ. හැබැයි මම මේකත් කියන්න ඕනේ එහෙම කියලා තිබුණා ඒ පත්තරේ පළවෙනිදා. හැබැයි ඊට පහුවෙන්ද පත්තරේ ඒක කරෙක්ෂන්ස් කියලා මේක වෙනස් කියලා දාලා තිබුණා. ඒක කියන්න ඕනේ නැත්නම් ඒක මේ ඒකේ දාලා තිබුණා. අපිට මේක වැරදීමකින් දාලා තියෙන්නේ මේකේ ට්‍රාන්ස්ලේෂන්. ඒක මේ පරිවර්තනය කිරීමේ වැරදීමක් කියලා. ඉතින් මේක මම කිව්වා එහෙමනම් මෙතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියලා මම පාර්ලිමේන්තුවේදී කියලා මේක හැන්සඩ් ගත කළා. මොකද එතුමා කියලා තියෙන්නේ මම මේක එතුමාට දැනුවත් කළා. ඒ එතුමා ඒකින්ද ගියේ නැහැ කියන එක මේ පත්තරේ තියෙනවා. ඒක දේශපාලන ඕපදූපයක්. හරි. කියන්නේ දැන් මේ තමන්ගේ බිරිඳට කියන්න නැතුව නෑ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. මම මේක වයා මේ අර එතුමා දන්නේ නැහැ කියපේ හින්දායි මම මේ කිව්වේ. මොකද ඒක ඉවරද කිරීම කරලා තියෙන්නේ. ඒක පිළිගන්නවද? ඉවරද කිරීමක් කරලා තියෙන්නේ. මොකද මේක පරිවර්තනයේ වැරද්දක් කියලා. ඉතින් පරිවර්තනයේ වැරද්ද කියන එක ගැන මම දන්නේ නැහැ. පරිවර්තනයේ කිරීම වැරද්දක් කියලා. ඉතින් ඒක මොකද පරිවර්තනයේ කියලා. කෙසේ වෙතත් විශේෂයෙන්ම මම හැම වෙලාවෙම දකින්න එකක් තමයි දැන් ඔය දේශ අන්තවාදී මුස්ලිම් අන්තවාදී උන් දැක්ක අපි අර කාත්තන් කුඩි පල්ලිය පල්තන් කුඩි අර ගෙදෙට්ට අමුදාව ඇටැක් කරන්න ඉස්සෙල්ලා ඔවුන් යම්කිසි වීඩියෝ පටයක් නිකුත් කළා. ඒ වීඩියෝ පටේ ළමයි අතේ තියාගෙන ස්වර්ගයට යන කෙටි පාර ගැන තමයි ඒගොල්ලෝ කිව්වේ. එතකොට ඒගොල්ලන්ගේ ඒ දැන් මේ අපේ උදේගම්මන්පිල මන්තුමා කිව්වාගේ දැන් ඒ ඒ ඒ ආගමේ ඒගොල්ලෝ ඒක අදහන ඒගොල්ලෝ හිතා ගන්න විදිහට වෙන දෙවියන් වහන්සේ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ දෙවියන් වහන්සේ පමණයි. වෙන අය මේකට අඳන්න බෑ. ඒක ඔහු විශ්වාස කරන්නේ නැති අය විශේෂයෙන්ම කියන්නේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ උන්ගේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැති අය ජාතනා විනාශ කරන්න ඕන ඝාතනය කරන්න ඕනේ කියලා. ඉතින් මේ වැනි තත්ත්වයක් ඉතා භයානකයි. මේ අපේ රටේ දැන් මම දන්න විදිහට අපිට හිතන විදිහට අපිට පේන විදිහට අපිට එක එකනා කියන විදිහට සහ බලද්දි මේවැනි අන්තවාදී සංවිධාන 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ 50කට ආසන්න ප්‍රමාණයෙන් බහුතරයක් මෙන්න මේ தත්ත්වය මත ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තු මන්ත්‍රි විතර පාර්ලිමේන්තුවේ සියලුම රටේ ජනතාව ඉතාමත්ම සැලකිල්ලෙන් මේ පිළිබඳ වැඩ කරන්න ඕනේ. මම අපිට තේරෙනවා විපක්ෂය සමහර විට මේ
දෙසැම්බර් මාසේ ඡන්දයක් එනවා ජනාධිපතිවරණේ ජනාධිපති දෙන්නේ දෙසැම්බර් මාසේ අනිවාර්ය දෙසැම්බර් 7 වෙනිදාට එද්දී මම හිතන්නේ ඒ අතර අවසාන දිනේ උතුම් හරි ජනාධිපතිවරණේ පැවැත්විය හැකි නිර වශයෙන් නීත්‍යානුකූල අවසාන දිනේ දෙසැම්බර් 7 දෙසැම්බර් 7 වෙනිදාට ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් එනවා 7 වෙනිදා සෙනසුරාදා දවසක් ඉඳලා ඒක තමයි අවසාන දවස ඉතින් එතකොට එතකන් මේ රටේ අවිනිශ්චිත තත්ත්වේ ඇදගෙන යන්න උවමනාවක් තියෙනවා වගේ අපිට පේනවා ඒක ඒක ඇත්තක් දන්න මෙතුමලගේ හෘද ශක්තිය තමයි දන්නේ මොකද මේ තියෙන தත්ත්වය ඇදගෙන ගියොත් අපිට දේශපාලන වශයෙන් වාසියක් ගන්න පුළුවන්ද කියලා මොකද අපි අපි මේ මේ தත්ත්වයට ඉස්සෙල්ලා අපේ 2000 දී මේ ලංකාවට ආවේ මේ සංචාරකයන් 5 ලක්ෂයයි අපි 23 ලක්ෂයක් ගිය අවුරුද්දේ ආවා අපේ රටේ මේ ශීඝ්‍රයෙන් ඉහළට අපි ආර්ථිකය යම් කිසි ස්ථානයකට පැමිණෙමින් තිබුණා ඒ වගේම විශේෂයෙන්ම මම ඒකත් කියන්න ඕනේ චතුර මම බැලුවා දැන් ආර්ථිකය ගැන හුඟක් කියනවනේ ගිය අවුරුද්දේ ජනවාරි අප්‍රේල් පළවෙනි දින අප්‍රේල් 15 වෙනි දිනකන් ලංකා බැංකුවේ ATM machine එකෙන් සල්ලි ගිය අවුරුද්දේ අරන් තිබුණා බිලියන 36ක් කෝටි 3600ක් හැබැයි තැම්පත් කරලා තිබුණා බිලියන් 16ක්. එතකොට කෝටි 5200ක් මේ ගනුදෙනු තිබුණා. හැබැයි මේ අවුරුද්දේ තැම්ප අරන් තිබුණා ATM machine එකෙන් බිලියන 45.1ක්. තැම්පත් කරලා තිබුණා බිලියන 28.9ක්. එතකොට බිලියන 73 කෝටි 7300ක් ඒ ගනුදෙනු තිබුණා ඒ දවස් 15ට. එතකොට පසුගිය වසරේ කෝටි 5200ක් තිබිච්ච එක මේක කෝටි 7300ක්. ඉතින් එතකොට ඒ අවුරුද්දට වඩා මේ අවුරුද්දේ රටේ ජනතාව අතර මුදල් ගැවසෙමින් තිබුණා. හැබැයි මේ தත්ත්වය මේ ශනිකව මේ පැය ගානක සිද්ධියෙන් විනාශ වුණා. දැන් මේ தත්ත්වය අපි යම් කිසි தත්වයකට අරගෙන යනවා. මොකද ගම්පෙරළියේ වැඩසටහන ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි මේ පසුගිය දින අතිකර ජනාධිපතිතුමාක චීනයට සාකච්ඡා චීන ජනාධිපතිතුමාත් ඒ අවස්ථාවේදී මතුවා ඔබතුමා පිළිගත් ගන්නවද මේ දැන් මේ 2018 වාර්තාවත් නිකුත් වෙලා තියෙනවනේ වාර්තාව නිකුත් වෙන්න පෙර තමයි මේ සිදුවීම් සිද්ධ වුනේ හැබැයි 2014 සාපේක්ෂව 2018 මහා බැංකු වාර්තාවේ තිබුණටත් වැඩිය අන්තතනක තියෙන කෙනෙක් ඔව් ඒවා වෙනම කතා කරමු ආර්ථික ගැන කතා කරමු වෙනම කතා කරමු ඒ විශේෂයෙන්ම ඔන්න පොත තියෙනවා මම ඒක කතා කරන්න පුළුවන් දැන් ඊයේ වෙද්දි එක් රටක් මේ සංචාරක මේ විවාද කරලා තිබුණා තහනම දැන් චීනය දැන් විවාද කරනවා එදා චීන ජනාධිපතිවරු ජනාධිපතිෙන් දරා හම්බ වෙනවා ඔව් චීන ජනාධිපතිව හම්බ වෙලා එවිනි ශනිකව අපිට කෝටි 2660ක ආධාරයක් දුන්නා පොලිසියට ජීප්‍රත 100ක් ලැබුණා අනිත් ආධාර අපි ඉවරදි කිරීමක් චීනය ඉවත් කරේ නැහැ ඒගොල්ලෝ ලංකාවට යන්න එපා කියන එක වෙනුවට කල්පනාකාරීව යන්නේ කොහොමද ජනාධිපතිතුමා ඒක වෙනස් කරනවා මොකද 270,000 373,000 අතර ප්‍රමාණය චීන සංචාරක ලංකාවට එනවා අපිට මෙතුවට තව ඔක්කොම කියන්නේ ඒ සංචාරක එනවා ඒ නිසා ඒ සංචාරකයන් එවීම සඳහා යම් කිසි වැඩ පිළිලක් අපිට අපි අවසන් කරනවා කියලා කිව්වා ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට අපි ආණ්ඩු පක්ෂයක් විදියට විපක්ෂයත් එහෙම සියලු දෙනාම එකතු වෙලා මේ ගමන යන්න ඕනේ හැබැයි ඒ වගේම අපි කවදාකවත් මේ රටේ ඔබතුමාර බැංකුව ගැන කියපින්ද මේ චතුර ඔබ දන්නවද 2019 මේ පළවෙනි කාර්තු වෙනකට NTB බැංකුව 118ක කඩාවැටීමක් HNB බැංකුව 157යි DFCC බැංකුව 145යි සම්පත් බැංකුව 125යි NDB එක 112යි commercial බැංකුව 123යි pan asia බැංකුව 113යි 2014ට 18ට සාපේක්ෂව කඩාවැටෙන මම කිව්වේ ලංකා බැංකුවට මේ දවස් සති දෙක ඇතුළත ගණදුරු ප්‍රමාණය මේ වාර්තා හොඳ ජනතාව අතර මුදල් නැත්තම් එහෙම ගිය අවුරුද්දේදී මේ පාර වෙන්නේ නැහැ නේද ඒක වැඩි වෙලා තියෙනවා ඉතින් කෙසේ වෙතත් අපි වෙන මාර්ථික ගැන හොඳ අපි කෙටි විරාමයකට ගිහිල්ලා දෙවෙනි වටේ පටන් ගන්න අපි ස්තුතියි අපි මම අමතු අපි කෙටි විරාමයකට ගිහිල්ලා වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ අපි දෙවෙනි වටේ සංවාදශීලී වටේ ඉන්නේ ප්‍රශ්න ගන්නවට පිළිතුරු ලබා දෙන්න ඔබතුමාලට මේ ප්‍රශ්න යොමු කරලා තිබුණා සම්පිලවන්තතුමා මම ආරම්භ කරනවා මා මිත්‍ර රංජන් රාමනායක ඇමතුමාගෙන් එතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා දැන් මේ බෝම්බ පිපිරුවාම ඒකට දීවර ඇමති වක්කිය යුතුද ළමාසා කාන්තා කටයුතු ඇමතිතුමිය වක්කිය යුතුද එහෙම නැත්නම් නීතිය හා සාමය කරන ඇමති ආරක්ෂක කටයුතු කරන ඇමති වක්කිය යුතුද කියන ප්‍රශ්නේ මතු කරා ගරු අමාත්‍යතුමනි මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශේෂම අමාත්‍ය මණ්ඩල ක්‍රමය තියෙන ලෝකයේ තියෙන සංකල්පයක් තමයි ඇමති මණ්ඩලයේ සාමූහික වක්කීම. ඒ කියන්නේ ඇමති මණ්ඩලයේ ඇතුලේ මොන මොන විෂයන් බෙදාගෙන හිටියත් ඒ අය රටට වග කිය යුත්තේ සාමූහිකව. ඒ තමයි කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි කියලා අර සුද්ධ කියන්නේ. බ්‍රිතාන්‍ය ඇතිවෙච්ච සංකල්පයක්. ඒ අනුව ආරක්ෂක ඇමතිගෙන් අඩුපාඩුවක් රට සිද්ධ වුණොත්
නීතිය හා සාමය ඇමතිවරයාගෙන් රට අඩුපාඩුව සිදු වුණොත් දීවර ඇමතිත් රටට වගකිව යුතුයි. ළමාසා කාන්තා ඇමතිතුමියත් වගකිය යුතුයි. විපක්ෂ නායකත් වගකිය යුතුයි. නෑ. සාමික වගකීමටයි තියෙන්නේ ඇමති මණ්ඩලයේ සමාජිකයන් පමණයි. ඉතාලි මොඳි මතක තියාගන්න. ලියුම ආවා නාවා රාජ්‍ය පාලනය පිළිබඳ වගකීමක්. විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට නෑ. ඔබතුමා විශ්‍රාමික ජනාධිපති විපක්ෂ ඒක අදාළ නැහැ ඒක නෝදාලා කියන්නේ ඒකයි ලියුම ගියත් නැති කියන්නේ ඔබතුමා තේරුම් ගන්න රාජ්‍ය පාල ඇමති මණ්ඩලයේ සාමික වගකීම තියෙනවා ඉතින් ඔබතුමා ආපහු නොදන්න කියනවා නම් gedara gila කායන් හරි අහන්න විපක්ෂ නායක ඇමති මණ්ඩලයේ සිටීද නැද්ද කියලා ඒක කවුරුද දන්නේ ආ එහෙනම් ඉතින් ඔය ප්‍රශ්නේ අහන්නේ එතකොට මම කියන්න දෙන්න කාරණේ එතකොට ඒ වගේමයි ගරු අමාත්‍යතුමනි වර්තමාන නීතිය හා සාමයේ අමාත්‍යතුමා වර්තමාන ආරක්ෂක ඇමතිතුමා නම් ව්‍යවස්ථානුකූල මාණ්ඩුක්‍රම ව්‍යවස්ථා හතරෙන් වගන්ති යන ජනාධිපති විය යුතුමයි කියලා තියෙනවා. එතකොට පත් කරගත්තේ දැන් අපිද? දැන් එතුමා තමුන්නාන්සල නෑ අපි එක කට්ටියක් එතුමා තව කට්ටියක් කියලා නම් ඉරක් ගහන්න හදනෝනේ. අනේ අපි නම් යෝජනා කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරමු කියලා. ඒ නිසා තමුන්නාන්සල කවදාකවත් වර්තමාන ජනාධිපතිවරයා ඇඟිලි දික් කරන්න එපා. මොකද එතුමා ওই පුටුවේ වාඩි කරේ තමුන්නාන්සල නිසා තමුන්නාන්සල ඇඟිලි දික් කරන්නේ තමුන්නාන්සලා තමයි. දෙවෙනි කාරණේ මේ බුද්ධියංශ අපේ දැන් අපි එන්නේ කාගාවටද අපේ අශෝක ඇමතිතුමා ගාවට නැත්නම් එතුමා තරහ වෙනවද රංජන ඇමතිතුමාටම කතා කරනවා කියලා එතුමා කියනවා බුද්ධියංශ නිලධාරීන් අත්අන්නු ගැනීමක් වුණා තමයි කීප දෙනෙක් විතර ඒකේ මේ බුද්ධියංශ කඩාවැටීමක් සිදු වුණේ නැහැ මම දැන් ඔබතුමාට පෙන්වලා දෙන්නම් සාක්ෂි සහිතව ඒ කීප දෙනා අත්අරංගුවට ගැනීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට කෙසේ බලපාන ලදීද කියන එක ඔබතුමා අහලා තියෙනවා 2018 නොවැම්බර් 30 වෙනිදා වවුනතිව් වල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරා දැම්මා ඒ කාලේ කොටි රස්තවාදීන් කලාය කියලා රාවයක් තිබුණා. දැන් හිලි වෙලා තියෙන එක කරලා තියෙන්නේ කවුද? මේ සහරන්ලගේ කණ්ඩායම. නැත්තම් ජාතික තහුවිත් ජමාත් සංවිධානය කියලා. එතකොට ආවා කියලා කිව්වා. එතකොට එදා මේ තහුවිත් ජමාත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමීම පිටුපස ඉන්දියාවෙන් ඇත්තම දැන් හොයාගෙන තියෙනවා මේ අය අවශ්‍ය යටිතල පවුස්කම් සැපෙව්වා. වාහනේ දුන්නා, තොරතුරු දුන්නා. හැබැයි මේ මරා දැමීම සිද්ධ කළේ ඉන්දියාවේ සිට පැමිණි තහුවිත් ජමාත් සමාජිකයන් කියලා ඉන්දියාවේ තමිල්නාඩුවේ තහුවිත් ජමාත් සංවිධානයේ ක්‍රියාශීලීව තියෙනවා මේ පිළිබඳ සොයා බැලීමේ හිටිය නාවික හමුදාවේ බුද්ධ්‍යංශ නිලධාරියෙක් ප්‍රධාන සුළු නිලධාරී PVSJ කුමාර මොහු සුවිශේෂ හමුදා නිලධාරියෙක් එයි අපි එහෙම කියන්නේ මේ හමුදා නිලධාරියා අපිට ඒ ගැන කියන්නම් මේ හමුදා නිලධාරියා තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වෙන විශාලතම බෝම්බ ලොරිය කිලෝග්‍රෑම් පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1008ක් තියෙන බෝම්බ ලොරිය අල්ලා ගැනීමට ඉහළම දායකත්ව ලබා දෙයි එනිසා ඌ රණශූර රණවීර පදක්කම් ලැබපු රණබිමේදීත් ආබාධිත වුණු ඒ වගේම හමුදාපතිවරු තුන්දෙනෙක්ගෙන් ප්‍රශංසා ලිපි හතක් ගත නිලධාරිය තමයි සුළු ප්‍රධාන සුළු නිලධාරී SJV කුමාර. ඔහු මේ දැන් ඔහුට තමයි බාර වෙන්නේ මේක පිටුපස්සේ මුස්ලිම් කල්ලියක් ඉන්නෝ ඒ නිසා මේක පසුපස යෑම බුද්ධ්‍යංශලෙන් බාර දෙන්නේ මට. මම දැන් මේක දිගේ හොයාගෙන යනවා. හොයාගෙන කොයි කාලෙද බාර දෙන්නේ? මේක දුන්නේ 2018 නොවැම්බර් 3 ඊට පස්සේ. ඒ අතරේ 2019 2/3 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියුමක් එනවා 2019 ජනවාරි 29 කාටද නාවික හමුදාවේ මූලස්ථානයේට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරී PVSJ කුමාර යන අයට 2019 පෙබරවාරි මාස 5 දින පැය 9ට මම කෙටියෙන් කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්න. හැබැයි නාවික හමුදාවෙන් උත්තර දෙනවා පෙබරවාරි 3 දා දැනට මෙම නාවිකයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී විශේෂ රාජකාරීක නියැලී ඇති බැවින් ඔහුව පෙබරවාරි මාසේ 25 වෙනිදා වෙනකන් එවන්නව දැන් මේක ඉතා වැදගත් කාරණේ නියැලී ඉන්න. මොකද මේ නියැලී ඉන්නේ වවුනතිව් ප්‍රහාරයේ පිටපස සිටින මුස්ලිම් කණ්ඩායම හොයාගෙන යනවා. එහෙනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන ලියුම. මොකද කියන්නේ? මෙම නඩු කෘත්‍ය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය වශයෙන් අවධානය යොමු වී ඇති බැවි විමර්ශනයක් බව වැඩිදුරටත් අවධාරණය කරමි කියලා මෙයා එවන්න කියනවා. පෙබරවාරි 26 වෙනිදා යවනවා. යවුවම මේ රට වෙනුවෙන් විශාල සේවයක් අතීතයේ කරපු මේ වවුනතිව් පොලිස් නිලධාරී ඝාතනයේ පිටුපස ඉන්න මුස්ලිම් කණ්ඩායම සොයා යන මේ ප්‍රධාන සුළු නිලධාරී කුමාරව අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. අදටත් ඔහු ඉන්නේ රක්ෂිත බන්ධනාගාරේ. එතකොට ඔහු එළියේ හිටියා නම් සහරාන්ලගේ මේ සම්බන්ධයේ වවුනතිවයකට හොයාගෙන එදා සහරාන්ව අත්අරංගුවට ගන්න තිබුණා. එහෙනම් ශංග්‍රිල්ලා හෝටලේදී මරාගෙන මැරෙන්න සහරාන් කෙනෙක්
බී නොවන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ තමුන්නාංශල ඇතුළට දාන්න ඇති සුළු පිරිසක් කියන කාරණේ ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ සුළු පිරිස තමයි මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අප්‍රමිත ධෛර්යයෙන් කටයුතු කරපු පිරිස. ඒ අය අදටත් ඉන්නේ. ගරු අමාත්‍යතුමා මම ඔබතුමාලාට කියන්නේ. ඔබතුමාලා මම අහුම් කන්ද නොදැයි. අදටත් ඒ ඓතිහාසික කාර්යභාරය කිටු කරලා තියෙන ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ විවිධ සුවිශේෂිතම නාවිකයෙක් විදිහට සලකන කුමාර අදටත් ඉන්නේ හිරගෙදර. ඔබතුමාලා මේ මුස්ලිම් ප්‍රශ්නය ගැන කාරණේ හෙලිකිරීම සම්බන්ධයෙන් දක්වන කෘතඥතාවයක් විදිහට ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලබා දුන්න අපි ඒක ගැන ඉතාලම අගය කරමු. මට මේ වාක්‍ය කියන්නේ ඔබතුමාට ඉන්නේ හිරේ මොකද චෝදනාව ගරු? අයි මං කිව්වා අර 11 දෙනෙක් තරුණයන් 11 දෙනෙක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ගැත්තේ තරණාගොඩගේ ඒකද? නෑ 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 තරුණයන් 11 දෙනෙක් ත්‍රිකුණාමලේ පැහැර ගැනීම. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ගරු අමාත්‍යතුමා මේ මම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහරු බයින නිලධාරීන්ට මේ නිලධාරීන් පව් ඒයි ක්‍රියාත්මක කරන රාජ්‍ය ප්‍රතිපත්ති ජාතික ආරක්ෂාව පිළිබඳ ඉතාම සංවේදී රාජකාරියක එදිලා ඉන්නවා කිව්වම පුද්ගලයන් 11 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධව සැකකරුවෙක් නම් ඔහුට නීති ක්‍රියාත්මක කළ යුතු එතන කිසිම සැකයක් නැහැ. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී රාජකාරියක එදිලා ඉන්නවා නම් ඔහුට ඒ රාජකාරිය කරලා එන්න අවස්ථාව ලබා දිය යුතුයි. මොකද ජාතික ආරක්ෂාව පුද්ගල ඝාතන කියන ප්‍රශ්නෙට වඩා යටින් මිසක් ජාතික ආරක්ෂාව උඩින් මිසක් යටින් තියන්න බෑ. ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. මේක කියන්නේ මොකද ජාත්‍යන්තර අවධානය යොමු වෙද. ජාත්‍ය ජාතික ආරක්ෂාවට උඩින් අපි ජාත්‍යන්තර අවධානය තිබුවා. එතන අපිට කෙලවුනේ. ඒ නිසා අපිට අපි ඔබ මිනිසුන්ට වරදිනවා. ඔබතුමාලාට වරදිනවා. වරදිනවා. මේ හැමෝටම වරදින්නේ. මම කියන්නේ දැන් බුද්ධ්‍යංශ නිලධාරීන් අතින් ඇත්තටම එහෙම පැහැර ගැනීමක් ඔන්න ආයේ ඔන්න ගරුවම තොන්න ගොන් කතාවක් කියන්නේ. මම ඉතාල පැහැදිලිව කිව්වා නිලධාරීන් වරදක් නිලධාරීන් නෙමෙයි. ඔවුන් මේ රටේ පුරවැසියන්. ඔබයි මමයි ඇතුළු කවුරු වරද කළා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි ජාතික ආරක්ෂාව පුද්ගල යුක්තියට වඩා ඉහලින් ඔසවා තැබිය යුතු. එසේනම් ජාතික ආරක්ෂා බලන සංවේදී රාජකාරිය කිදලින් නෝ රටක් ආරක්ෂා කරන වැඩකෙදිලා ඉන්නවා නම් පුද්ගලයාට යුක්තිය ඉටු කිරීම පොඩ්ඩක් පසක තියන්න. දිලා අරක ප්‍රමුඛතාවය දෙන්න. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න. අන්න ඒක අපි කියන්නේ. එතකොට මේ පාඩම අපි මේ සිද්ධියෙන් කුමාරගේ සිද්ධියෙන් අපි ඉගෙන ගත යුතුයි. මට කාලය ගොඩක් අවශ්‍ය නිසා මම වේගෙන් යනවා. ඊළඟට කාලය ගොඩක් නෑ හැබැයි. මම කාරණා දෙකයි තමයි කතා කරේ. මුස්ලිම් අන්තවාදී ඇරඹුනේ රාජපක්ෂ යුගයේ කියලා කිව්වා. ගරු මෙතුමා අපේ යුද්ධ ඉවරුණාට පස්සේ මම ඉතාල වේගෙන් කියන කාරණා ගොඩක් තියෙනවා. ඉතාල වේගෙන් කියනවා අටවන බුද්ධි බලකායේ පිහිටෙව්වේ මුස්ලිම් අන්තවාදය ගැනම සොයා බලන්න. යුද්ධෙන් පස්සේ අපි කාරණා හතරක් තෝරගත්තා හමුදාවේ රාජකාරිය විදිහට. එක යලි බෙදුම්වාදී ත්‍රස්තවාදයක් ඇති නොවන බවට වග බලා ගැනීම. දෙක ඉස්ලාම් අන්තවාදයේ පිටු දෙකීම. තුන මද්‍රව්‍ය ජාවාරම මර්ධනය. හතර නීති විරෝධී සංක්‍රමණ සම්පූර්ණයෙන් නවතා දෙවීම. ඒකයි හමුදාවේ බුද්ධියංශ. හමුදාවට හදිසි නීති නැති අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ සක්‍රීයව ක්‍රියාත්මක වුණේ හමුදාව. හමුදාවේ අටවන බුද්ධි බලකායේ පිහිටෙවි මේ ඉස්ලාමන්තවාදය ගැන පරීක්ෂණ කරන්න. ඔවුන් ඉතා සාර්ථකව එක් කරා. අපට පෙන්වන්න මේ ලිපිගොනුව මේ තියෙන්නේ ජාතික තව්හීද් ජමාත් පිළිබඳ අපේ බුද්ධ්‍යංශ හදපු වார்த்தාවක් ඡායාරූප සහිත මේ සාරාන්තය උඩින්ම ඉන්නේ. ඒ අයගේ පෞලේ උදවිය කරලා තියෙන දේවල් ෘචි අරුචිකම් පුද්ගල දුර්වලතා මේ සියල්ල මේකේ තියෙනවා. පෞලේ දරුවන් පිළිබඳ බව විස්තර තියෙනවා. ඥාතිගේ ලිපිණයන් පවා තියෙනවා. ඒ වගේම 2017 දෙසැම්බර් 29 චතුර නැෂනල් තව්හීද් ජමාත් වලින් සහරාන ඉවත් කරනවා. ඒකද මේ රටේවත් කතා නොකරන දෙයක්. ඔහු බෝම්බ පුපුරවා ගන්න අවස්ථාවේදී ජාතික තව්හීද් සමාජ සංවිධානයවත් හිටියේ නැහැ. ඊට අවුරුදු එක මාර්ගයකට කලින් ඔහු ඉවත් කරන්නේ. ඉතින් මේ සියලු තොරතුරු අපේ හමුදා බුද්ධ්‍යංශ එකතු කරලා තිබුණේ. හැබැයි හමුදා බුද්ධ්‍යංශව 2015 මාර්තු මාසේ ඔබතුමාලා ආණ්ඩුවට බලයටපත් කළ මාස දෙකකට පස්සේ ඉස්ලාමන්තවාදී ගැන සෙවීමේ කටයුත්තෙන් හමුදා බුද්ධ්‍යංශ ඉවත් කළා. එය පොලිසිය අර නාලක සිල්ව මහත්තයා ඉන්නේ. නාලක සිල්ව මහත්තයා යටතේ තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ටාසියට පවරනවා. හැබැයි සහරාන් මට මෙන්න මේ කාරණේ විතරක් කියන්න. අවසන් කරමු. අවසාන කාරණේ කියන්නේ ඉඳ අපි අවස්ථාව දුන්නේ. ඔව් සහරාන් චතුර දැන් මේ අන්තවාදී අපේ කාලෙත් තිබුණා. අන්තවාදීට දඬුවම් කරන්න බෑ. අන්තවා ආගමික අන්තවාදී කියන්නේ ඔබ කියනවා මේක අන්තවාදී කියලා. උන් කියන්නේ අන්තවාදයක් නෙවෙයි කියලා. සහරාන් 2018 මාර්තු මාසේ මේ Facebook එකට දානවා. ඔව් Facebook එකට දානවා. මොකක් කියලාද මම ඊටම කෙටියෙන් කියන්නම්. ඒකේ කියලා තියෙන්නේ දෙවියන් වහන්සේ විශ්වාස නොකරන සීළු දෙනා මරා දාන්න. පිළිම කුඩු කරන්න. ඒ විතරක් නෙවෙයි කියනවා සියලුම බෞද්ධයන් හඬා වැළපෙන දවසක් අනිවාර්යයෙන්ම ළඟදී එනවා. අපි පුපුරණ ද්‍රව්‍ය පටවගත්ත ලොරිවල නැගලා සිනාසිසි ඔබ හමු වෙන්න එනවා කියලා සහරන් දානෝ 2018 මාර්තු මාසේ. හමුදා බුද්ධ්‍යංශ මේක අරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාසිර දැනුම් දෙනවා. ඔහු දැන් එදා ආගමික අන්තවාදයක් කියද්දී අත්තරංගුඩ ගන්න බෑ. හැබැයි ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදයක් ගැන කතා කරද්දී අත්තරංගුඩ ගත හැකියි. හැබැයි පොලිසියට මේ තොරතුරු ලබා දුන්නත්
ඔහු සම්බන්ධින් ක්‍රියාත්මක වෙන උන දෙවෙනි අවස්ථාවක් තිබුණා තියෙනවා සහරාන්ව අතරඟුඩ අරන් මේ අපි රංජන නමනායක මම ලේ හැලීම නතර කරගන්න මේ ඔබතුමාට මම ප්‍රශ්න යොමු කරන්නේ මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නේ පිළිතුරු ලබා දෙන්නේ අවස්ථාව ලබා දෙන්න මොකද්ද මුල්ම දෙන්න ඕනේ ප්‍රයොරිටි දෙන්න ඕනේ මොකද කියලා ඔයා තීරණය මම හිතනවා මේ මේ සම්බන්ධයෙන් මේ රජයකට ඇත්තටම රාජ්‍යයේ වගකීම කියන එක අනිත් හැමකටම වඩා ඉහළින් තියෙන්නට ඕන ඔබතුමාලා සියලු දෙනා සාමූහික වගකීමෙන් බිඳෙන්නට බැහැ කියලා මෙතුමා කියපු කතාවත් එක පටන් ගත්තොත් හොඳයි කියලා ස්තුති චතුර ඇත්තරම සාමූහික වගකීම අපි නිග්ලෙක් කරා කියලා මම මගේ මුලින්ම කතාවේදී කිව්වා. ඒක නැවත කියන්න අවශ්‍ය නැහැ මේ රටේ ජනතාව වහන් ඉන්න ජනතාව දැක්කා මම එහෙම කියනවා. ඒ නමුත් අපි මේක මම කියන්නේ මේක ඒකට කෙලින්ම සම්බන්ධ වුණු අමාත්‍යංශ. ඒකයි මම මුලින්ම කිව්වේ. මුලින්ම ත්‍රිවිධ හමුදා සේනාධිපති, ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම් පොලිස්පති ත්‍රිවිධ හමුදාවේ හයි රෑන්ක් එකේ සියලුම දෙනා. එතකොට මේ ලියුම ගිය අගමැති. අගමැතිතුමා අනිවාර්යෙන් අගමැතිතුමා රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහත්මයා. මේ සියලු දෙනාට මේ වගකීමෙන් බේරෙන්න බෑ. මේ වගේම ප්‍රශ්නයක් වුණා 2006 මේ චතුර සුනාමි ප්‍රශ්නේ. එතකොට ඒක දැම්මේ නෑනේ රාජ්‍ය අමාත්‍ය 2004 දෙසැම්බර්. 2004 දෙසැම්බර් 26 පොයේ දවසේ. එතකොට මේක එතකොට පැවරුවාද කවුරුත් ඒක ළමාහාකාන්තයකට නෑ පැවරුවේ නෑ ඒක මෙට් ඩිපාර්ට්මන්ට් කියන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවට පැවරුවේ සුමාත්‍රා දූපත්වල ඉන්දුනීසියාවේ මේක වෙනවා මේ මේවා වැඩ කෙරුවේ නෑ මේක නිවුස් එක ඇවිල්ලත් මේක හරියට දුන්නේ නෑ කියලා සුනාමි කුළුණු හයි කරන ගන්න ගත්තා ඒ කුළුණු වල නැවත අලුත් මැෂින් හයි කරන්න ගත්තා මේ වගේ ඒ කාලෙත් ඒ වගේම එක එක අංශවලට බැනමැන හිටියා කියලා තමයි මගේ මතය. ලංකාවේ ජනතාව ඒක දන්න කවුරු තිරේ ගියේ නැහැ. මං හිතන්නේ මිනිස්සු 30,000ක් වගේ නැති වුණා. මෙතනදිත් මං හිතන්නේ මේ අපි අල්ලාගෙන තියෙන තැන වැරදි තැනක් කියලා තමයි නැවත නැවතත් කියන්නේ මේ ආදරණීය ජනතාවට. මේ අපි දෙගොල්ලෝ පක්ෂ බෙදාගෙන මේකට අරයා හිටියනම් මෙහෙම විය if කියලා ලොකු මේකද if ඒ කියන්නේ if කියන්නේ ඒක බොහොම ලොකු පළල් වුණා. ඔව් හිටියා නම් මෙසේ විය නොවිය විදිය තිබුණා අය. එහෙම හිතලා එහෙම කියනවා. නමුත් මම කියන්නේ මෙතන අපි මේ දෙගොල්ලෝ බැන ගන්නවා මිසක් සහරාන්ට තමයි අඩුවෙම බැන්නේ. ISIS එකට තමයි අඩුවෙම බැන්නේ. එතකොට රිල්වාන්ට කවුද? ගම්බිරිස් මුදලාලි ඉබ්‍රහීම්ට මේ අයට තමයි අඩුවෙම ඉබ්‍රාහිම්ටත් වැඩිය බයිනවා ඔහු ඒ දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තුවේ. එහෙනම් ඉබ්‍රාහිම ගන්නවා ප්‍රයොරිටි දෙනවා. ඒ කියන්නේ ප්‍රමුඛ ස්ථානය දෙනවා ඉබ්‍රාහිම්ට ගහන්න තවත් පක්ෂයක ජාතික ලැයිස්තුවේ ඉන්න හින්දා. ඒ වගේම ඔබතුමා මේ අනාවරණය කරපු මාධ්‍යට බැනපෙක කිව්වේ නෑ අඬුවෙන්. අනාවරණය අනාවරණය කරන මාධ්‍යට කවුද මේ දිවයින පත්‍රයේද? දිවයින පත්‍රය විතරක් නෙමෙයි. මොකද මේ හැම මාධ්‍යකින්ම තොරතුරු අනාවරණය කරනකට ඒකට කරපු පහර ආණ්ඩුවේ. ඒක මතුකලේ නෑ නේද? නෑ මේ ජාතිවාදී මතු කරනවා කියලා නෑ මං ඒකත් අපි කතා කරමු. ඒකත් අපි කතා කරමු. මේ මතුකරේ නෑ නේ. මතුකරේ නෑ මේ දැන් මතුකලේ. පිළිතුරු ලබා දෙන්න. මම මේකට ඕන පිළිතුරක් ලබා දෙන්නම්. ලංකාවේ චතුර මං කියන සමාවෙන්නේ ඒක ලංකාවේ මාධ්‍ය ආයතන අයිති එක එක ෘෂිකත්වයක් තියෙන එක එක පක්ෂ නියෝජනය කරන එක එක ලංකාවේ ඒ කියන්නේ මේ ෆ්‍රීකවෙන්සි අපි ජනතාවගේ වුණාට ඒක ලබා ගන්න එක එක පෝසත් ධනවත් කට්ටිය සමහර අය ඒ තමුන්ගේ මාධ්‍ය මෙහෙවන්නේ කනට කියන්නේ ඕගලන්ට සහ කියන්නේ තමුන්ගේ මල්ලිව බේර ගන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මල්ලිව බේර ගැනීමේ වෙනුවෙන් තමයි මුළු නිවුස් එකම මෙහෙවන්නේ. එතකොට තිලංග මහත්තයාගේ ලග්බිම මාධ්‍ය මෙහෙවන්නේ ඔහුගේ ඒ හරහා. මල්ලි කිව්වා TNL එකෙන්ද කිව්වේ? ඒ TNL එකේ මල්ලි බේරගන්න මොකක්ද කිව්වේ? නෑ මම තිලංගගේ ලා TNL එක TNL එකේ මල්ලි බේරගන්න මොකක්ද? ශාන් වික්‍රමසිංහගේ. ඔව් මේ මල්ලි අගතුමා ඉල්ලා තිලංගගේ. එතකොට වෙල්ගව මහත්තයාගේ දිවයින. එතකොට මැක්ස් ටීවී රාමනායක. මේක දිලිජ් ජයවීර මහත්තයාගේ. එතකොට මේ එතකොට රුවන් විජේවර්ධන මහත්තයාගේ ලග්බිම. ඉතින් මේවා මේ ලංකාදීප. ඉතින් මේ දැන් එතකොට ජනතාව මොකද විශ්වාස කරන්නේ? හිරු එක එකක් කියනවා, දෙරණ එක එකක් කියනවා, මැක්ස එකක් කියනවා, net එක එකක් කියනවා, ලග්බිම එකක් කියනවා, දිවයින එකක් කියනවා, මව් බිම එකක් කියනවා, ටිරාන්ලල්ස් මහත්මයාගේ. ඒ වගේ මේක අවුල් ජාලයක් වෙලා ජනතාව තේරුම් ගන්න ඕනේ තමුන්ගේ මොළෙන් මේ මොකද්ද කවුද ඇත්ත කියන්නේ.
අපි කියනවා මාධ්‍ය මාෆියාවක් තියෙනවා කියලා කියනවා. නමුත් මේ නිවුස් යන විදිහට හිතාගන්න බෑ මොකක්ද ඇත්ත. ෘෂිකත්වය, දේශපාලනය, ගෝත්‍රය, වර්ගය, දුරාවේද පරාවේද ගොවිගමද අතෝලිකද රංජනතුමා දැන් ඔබතුමත් ওই දෙයම කරන්නේ නැද්ද? දැන් ඔබතුමා මුළු පාර්ලිමේන්තුවම චෝදනා කරා කොකේන් ගහන ඇමතිවරු මුළු පාර්ලිමේන්තුවර නෙමෙයි නෑ නෑ ඒ කියන්නේ නම් කරන්නේ නැතුව ඔබතුමා චෝදනා කළා අතිශෝක්තියෙන් කියනවානේ මුළු පාර්ලිමේන්තුවර මුළු පාර්ලිමේන්තුවරනේ ඔබතුමා යම් කිසි മന്ത്രിවරු පිරිසක චෝදනා කරා 30ක් විතර ඉන්නවා මේකේ කොකේන් ගහන ඒකත් හැමදේම ඔබතුමා එක්සජරේට් කරනවා හරි පිරිසක් ඉන්නවා 24ක් හරි 24ක් ඉන්නවා දැන් ඔබතුමා එහෙම චෝදනා කරලා ඒ පිරිසගේ නම් නොකීම තුල මුළු 225 මසිරුතාවට පත් වෙලා තියෙනවා නෑ නෑ මහත්තයෝ දැන් සිංහලෙන් කියවනේ 24ක් කිව්වම පාර්ලිමේන්තුවේ 24යි නම් කරන්නේ නැතුන දුන්නා නම් කියන්නේ නැත්තේ දැන් ඔබතුමා කියනවා 24කගේ 24ක් බොනවා කිව්වම මුළු පාර්ලිමේන්තුව වගේ ඒක මෝඩ තර්කයක් නේ 24ක් නේ මම කියන්නේ ඔබතුමා මම කියන්නේ 24ක් නෑ ඔබතුමා එතුමා කියන කාරණේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න නෑ නෑ මම කාලේ මයි කාලේ කාලේ පැහැදිලි කරන්න ප්‍රශ්නයක් දැන් ප්‍රශ්නයක් කරන්න මම ප්‍රශ්නයක් කරන්න ප්‍රශ්නයක් කරන්න සමාජික මම ඒකත් කිලිම කිව්වා. ඔව් ඉතින්. ඉතින් මං ගන්නෙ. ඉතින් මම ඒක කිලිම කියලා ගරු අගමැතිතුමාට කිව්වා. ඔහු ඉවත් කරන්න කියලා. අගමැතිතුමා ඔහු ඉවත් කළා. නෑ ඔබතුමා ඇයි නම් ටික කියන්නේ නැත්තේ? අනිත් മന്ത്രിවරු. ඉතින් ඇමතිතුමා මගේ ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමා. එහෙම හරි කියන්න මිනිහෙක් ඉන්න. ගරු ඇමතිතුමා. අපේ ප්‍රශ්නේ තමයි මෙහෙම හරි කියද්දි එළියටත් ගහන්න එපා. දැන් බලන්න. මම මට තිබුණ ධෛර්යයක් කමිටුවේ උතන කරුණා කළ නැගිටින්න ඔබතුමා කොකේන් ගහනවා කියලා යාවයින් කරන්න මට කොන්දක් තිබුණා. ඉතින් මම එහෙම කියලා මේ මේ පණිවිඩකාරට ගන්න බනේ කවුදර පණිවිඩකාරට වෙඩි තියන්න එපා මම කියන්නේ මේ අපේ ප්‍රශ්නේ අපේ ගරු මේ മന്ത്രിවරුනි අපි මේක ඔව් අපි මේ මේක මේ මේක වැඩක් නැහැ මම මෙතුමට එකඟයි මේ මේ අපි හැප්පෙන්නේ තමුන්ගේ ආගමට අවනත නොවන සියලු දෙනා මරනවා කියන කට්ටියක් එක්ක ඉතින් මෙතන හතුර නැහැ මෙතන ISIS නෑනේ දෙන්නේ අරුන් එක්ක ගහදි මෙතන මිනි මරාගෙන මොකද්ද මේ මේ පිස්සුව මේ ද චතුර ISIS නේ මේ ISIS මේ කවුරුත් නෑ මේ මෙතන නැති කට්ටියක් හොඳට ජයපැන් බොනවා මෙවුන් කුලල් කා ගන්න එක මිනි මරා ගන්න එක මේක තමයි ඒගොල්ලන්ගේ අභිප්‍රාය ඒක වෙමින් පවතිනවා සහරහන්ලා අර කන්‍යාවන් තත්ත දෙකක ඉන්න ගමනු තිනා වෙනවා ඇති අපේ වැඩේ වුණා මරු මුම් මරා ගන්නවා නියම නැද්ද ඇත්තටම දැන් ඉඳලා නැල්ලු ඇත්ත දෙකක් නැල්ලු නෑ එයාට එයාට ඇත්ත දෙකලු හිටිය කෙනාට ඇත්ත දෙකයි ලෝ බඩේ කන්‍යාවගේ වයස ඇත්ත දෙකයි ඔව් එහෙමයි ඉතින් මම කියන්නේ මම එකගයි මේ මතයට නමුත් යම් යම් අය බොරදියේ මාළු බානවා වගේ මේක අරයා හිටියානම් මෙහෙම වෙයි මෙයා හිටියනම් මෙහෙම කරේ අපි හිටියනම් මෙහෙම වෙන්නේ නැති කියන කතාවල් නම් ජනතාව මේක අහන් ඉන්න ජනතාව විශ්වාස කරන එකක් නෑ මම කියන්නේ මේක පෙන්ටගන් වගේ එකක් පවා ගියේ PhD ડોක්ටරේට් ඩබල් ડોක්ටරේට් තියන අය තමයි ගියේ ප්‍රාරයල් ගන්න නමුත් මොකද්ද උනේ කවුද සීනිය බුෂ් දැන හිටියද මේක කාලය අවසන් වතුමා ඉතින් මම කියන්නේ ඒ වගේ ඉන්ටෙලිජන්ස් සර්විස් එක ඉතාම බලවත් රටවලට පවා ඒක මොනිටර් කරගන්න බැරි වුණා. එතකොට පහුගිය ටිකෙත් මේ බුද්ධ්‍යංශ නිලධාරින් හිටියානම් මේක හරියනවා කියලා කිව්වට මේක කිව්වේ රෝ එකෙන්. මේකේ ආරංචිය දුන්නේ රෝ එක. ඒකම කියන්නේ. එතකොට ඉරා බුද්ධ්‍යංශයක් නැහැ එතකොට. ඉතින් දැන් බුද්ධ්‍යංශ කඩවට පොඩ්ඩක් කතා කරන්නේ. දැන් බුද්ධ්‍යංශ නිලධාරින් ගැන කිව්වනේ. මම ශානි අපේසේකර මහත්මයල මේ ඇතුළු සියලු දෙනාව ඇසුරු කරනවා කතා කරනවා. මේ බුද්ධ්‍යංශ නිලධාරීන් මෙහෙම කරා නේවි සම්පත් කළා කියලා පැමිණිල්ල දැම්මේ කවුද චතුර මහත්මයෝ? කරන්නාගොඩ මහත්තයා. කරන්නාගොඩ කියන්නේ හිතපු නාවික හමුදාපති. නාවික හමුදාපතිගේ පැමිණිල්ලක් නොසලකා ඉන්නද කියන්නේ? දැන් මේතුමා කියනවා ප්‍රමුඛස්ථානයේ දෙන්න ජාතික ආරක්ෂාවට අර මිනිමරුන් ඒවා පොඩ්ඩක් ඒක නිකන් පොඩ්ඩක් පස්සට දාන්න. ඒක තමයි ලෝකෙම ප්‍රතිපත්තිය. මේතුමා දන්නද ලෝක ප්‍රතිපත්තිය කියලා? හැම ලෝකෙ අනිත් තැනකට කරන්නේ ඒක. ෆිඩෙල් කස්ට්‍රෝ ඉන්න රටේ මේ වගේම ආනෝල්ඩි චචේ කියලා ඒ වගේම ඒ නිදහස් සටනේ ලොකු විප්ලවයක් කරපු ඒ පුද්ගලයා මේ දේවල් වලට මහ වුණා. ආනෝල්ඩි චචේ Google එකේ ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න ආනෝල්ඩි චචේ ඒ ඔහුට ආවෙත් ඒ චෝදනාවමයි මිනි මරනවා සල්ලි වලට මිනිස්සු සුසනවා හියුමන් ස්මග්ලින් ඩ්‍රග් ට්‍රැෆිකින් මොනවද උනේ
රාහුල් කස්ට්‍රෝ කිව්වා ෆිඩෙල් කස්ට්‍රෝ කිව්වා වෙඩි තියලා මරලා දාන්න කියලා. අර ආනෝල්ඩ් චචෙත් එසේමසේ මගේ ඇස් වහන්න එපා ඇස් ඇරලා මම වෙඩි කන්නම් කියලා වෙඩි කෑවා. එතනයි මම කියන්නේ තමයි. එතකොට ලංකාව උනන කියලා ලංකා අන්න බුද්ධ ඉස්රාපිට ඔබලතුමාලගේ අවෝඩ් දෙන දවසේ. එතකොට එතුමා තර්ඩ් පාටි ගන්න මේ එතුමා මට කිව්වදී. රංජන් මමයි පැමිණිල්ල දැම්මද? ඔව් එතුමා දැම්මේ අපිත් කියනවා. ඉතින් එතුමාගේ පැය. නේවි සම්පත් දැන් මෙතකට එළියට කියලා. අර ජීවානන්ද කියන්නේ කවුද? ජිම්බින් ස්ට්‍රක්ටර් ආගෙද ෆීලික්ස් පෙරගේ. ආ? අයියා තමයි නේවි සම්පත් කියන්නේ. ෆීලික්ස් පෙරගේ ජිම්බින් ස්ට්‍රක්ටර්. හැබැයි සම්පත් කැලලක් නැති මිනිහෙක්ව තමයි නේවි සම්පත් කියලා ඇතුළට දැම්මේ. ඉතින් ඒකට පැමිණිල්ල. ඒක තමයි ඒක තමයි තමුනා කරු වැරද්ද. පලිගෙන ඉන්න කරේ. පැමිණිල්ල දාන්නේ. පැමිණිල්ල දාන්නේ කරන්නාගොඩ මහත්තයා. කරන්නාගොඩේ පැමිණිල්ල තමුනා කරු. අතනගොඩ ගන්නේ රහස් පොලිසියෙන්. අපිට බයිනවා. මම කියන්නේ මේ අයට චෝදනා තියෙනවා මිනිස්සු උස්සලා මේවා කළා මේ මේ අපරාධ කළා කියලා. ඒක නිකන් බී වාර්තා බොරුවට හදන්න බෑ. උසාවිවල සර්ටිෆයිඩ් කොපිට බොරුවට හදන්න බෑ. එහෙම නිකන් ක්වෙස්චන් කරන්න බෑ. එහෙම නිකන් හිරගත කරන්න බෑ. එහෙම බොරු වාර්තා හිරගත කළොත් එහෙම එළියට අවිල්ල FR දාලා ඒගොල්ලන්ගේ නැති කරා. සරත් ෆොන්සේකා වලගේ බොරුද? බොරුවට හිරේ දැම්ම කිව්වේ ඒතර බොරුවක්ද ඒක? සරත් ෆොන්සේකා. ඔව්. සරත් ෆොන්සේකා මහත්මයාට අවුදාගෙන බොරුවට බී වාර්තා දාලා බොරුවට හිරේ දැම්ම කිව්වේ බයිනොකියුලෝ ගෙනල්ලා මේ වගේ එතුමාට තිබුණා යම් කිසි ආයතනයක් තිබුණා. ඒක යුද හමුදාවට හමුන් හමුදාපති ධුරේ ඉද්දි කියලා තමයි හදලා මේ. එහෙනම් ඒක නිවැරදි. ඉතින් හරි මම කියන්නේ හැම දෙයකටම සර්ටිෆයිඩ් කොපි බී වාර්තාව සහ චෝදනා තියෙනවා. මම කියන්නේ ඒක පිළිගත්තා. නෑ නෑ මම පිළිගත්තා කියන්නේ මම කියන්නේ ඒක උසාවි එයින් කරපු නියෝති. ඒ කාලේ උසාවිය පුතුමාල කළේ මොනවාද? අපි විරාම ගිහින් මට තව නඩු වැටලා තිනවා. මම බොහොම ප්‍රවේශමෙන් කියන්න. උදේ නඩු මොකද ඉන්නේ? ඒක පොඩි උත්තර දෙන්නේ. ඒ තීන්දුව ගැන කතා කළා කියලා මොනවද? තමුන්ට කැමති තීන්දුව නොදුන් එකට ශිරන්තිව අයින් කරා. කවුද? මේ ශිරාණි බණ්ඩාරනායක වයින් කළා. ඒක එතුමිය කියව කතාවක්. ඉතින් අද කියනවා අද හිස්බුල්ලා මහත්මයා කියනවා මම ත්‍රිකුණාමලයේ හිටිය සිංහල විනිසුරුවරයව අයින් කරලා මට කැමති තීන්දු දෙන මුස්ලිම් ජජ් කෙනෙක් පත් කරලා මට ඕන. ඒක ඔබතුමාලා තාම ආණ්ඩුකාර හෙඩේ තියන් ඉන්නේ. හිස්බුල්ලා මතුමා. අපි නෙමේ තියන් ඉන්නේ ආණ්ඩුකාර තුමාට දීලා තියන්නේ ජනාධිපති. මම කිව්වා දැන් මේ ආණ්ඩුකාර පත් කරලා ජනාධිපතිතුමාගේ කෙනේ පහුගිය තමුනාස්ස මහරය හඳපානේ අර ජනාධිපති ගම ගන්න ගියේ. ජනාධිපති ඔය වයින් එපා ඔබතුමාලා අර හඳපානේ දැන් ඔබතුමා පිළිගන්න ලියා ගන්න ඔබතුමා මෙදා කිව්වේ අපේ ජනාධිපති ඔබතුමා කවුරක් කිව්වේ නැහැ. අපි කිව්වේ ඒ කාලේ කිව්වේ අපේ නෑ නෑ අපි ජනාධිපතිව පත් කරලා ජනාධිපති කියලා කියනවා. යුරුන් දෙන්නේ ආගම තමයි. කැමති වුණා තාම කැමති යුරුන් දෙන්න ඕන රටේ ජනාධිපති ඉදිරියේ. ඉතින් ඔබතුමා සෞඛ්‍ය කැමති ඔබතුමාලා ඔබතුමා හෙට කරනවා අඳපානේ ගිහිල්ලා ඔබතුමා හෙට කරනවද හිටියා අනිවාර්යෙන්ම අනේ ඔබතුමා හෙට කරනවද රෙන් ගිහිල්ලා ජනාධිපති ඉදිරියෙන් දියුරු දෙන්න ඔබතුමා එතකොට ජනාධිපතිතුමා ඒගොල්ලන්ගේ ඔබේ ජනාධිපතිතුමාගේ අපි රටේ ජනාධිපති රටේ ජනාධිපති මේ කාටවත් ඇහෙන්නේ ජනතාවට කෙටි විරාමයකට ගිහිල්ලා මම කියන්නේ ඔබතුමා හෙට ඉල්ලීමක් කරනවද මේ හිස්බුල්ලා අමතුමාගෙන් නම් ඔබතුමා මේ චෝදනාව ඔබතුමාම කරන හින්දා එතන මේ සියලු දෙනා ගොදු කෙටි විරාමයකට ඔබතුමා ලියුම ලියනවා නම් මම අපි කෙටි විරාමයකට මොකද්ද හිස්බුල්ලා වැලිත් වාද පිටිය සම්බන්ධ සමග එකතු වෙන්නේ අපි අවසාන වටේ හින්දා අපි ඉල්ලීමක් කරනවා අලුතෙන් කරුණු මතු කරන්න නැතුව මේක සාමකාමීව වැඩසටහන අවසන් කරන්න කියලා නැත්නම් අවශ්‍ය ප්‍රශ්නයක් බවට පත් කරන්න නැතුව අපි කාංචන විජේසේකර මහත්මයා අවසාන වටේ වතුමයි සුදි චතුර විශේෂයෙන්ම විපක්ෂයක් හැටියට චතුර අපි විපක්ෂයේ වගකීම මම හිතනවා මේ රටේ බිහිවෙච්ච කිසිම විපක්ෂයකට වැඩිය පහුගිය කාලය තුළ ඉෂ්ට කරලා තියෙනවා විශේෂයෙන්ම 21 වෙනිදා ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විපක්ෂ නායකවර හැටියට කරපු කාර්යභාරයත් ඒ වගේම 22 වෙනිදා ඉඳලා විශේෂයෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු ප්‍රාදේශීය මට්ටමින් දැනුවත් කරලා අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා හැම දිස්ත්‍රික්කෙම තුල විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ මාතර දිස්ත්‍රික්කයේ මේ මංගල සමරිර ඇමතුමා මේ ඇවිල්ලා ජාතිවාදයේ අවශ්‍යන ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා ඔබතුමාගෙන් අහන්න ඕන සති දෙකක් තුනක් යනකම් මාතරට ගියේවත් නැහැ මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන්ට කතා කරේ අපි මාතර දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරුන්ට කතා කරලා ඒ මාතර දිස්ත්‍රික්කේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ කටයුතු කරන්න සියලු කටයුතු අපි පහුගිය කාලය තුල සිද්ධ කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පහුගිය කාලේ සුවිශේෂී කාර්යභාරයක් කරපු කාඩිනල් හිමිපාණන්. අපි දැක්ක පහුගිය සිකුරාදා
ජනාධිපතිතුමා කැඳවලා තියෙනවා සර්ව පාක්ෂික සර්ව ආගමික ආරක්ෂක මණ්ඩලයක් හැටියට තොරතුරු ලබා ගන්න. නමුත් අපි දැක්කා විශේෂයෙන්ම හඬක් නගපු ඒ වගේම මේ රටේ සාමය ආරක්ෂා කරගන්න විශාල කාර්යභාරයක් කරපු කාඩිනල් හිමිපාණන් වහන්සේට එදා දවසේ සාකච්ඡාවට ආරාධනා කළ තිබුණේ නැහැ. කෝට්ටේ පාර්ශවයේ නායක ස්වාමින් වහන්සේට ආරාධනා කළ තිබුණා. ඇංග්ලිකන් සභාවේ ඒ පූජකතුමන්ට ආරාධනා කළ තිබුණා. දේශපාලන පක්ෂවලට ආරාධනා කළ තිබුණා. නමුත් අපිට කාඩිනල් හිමිපාණන්ට එදා ආරාධනා නොකිරීම පිළිබඳව යම් කිසි සැකයක් මතුර නැහැ. ආරාධනා කළා නැහැ ගරු එමුතුමා. ආරාධනා කළා නැහැ. ඒ එතුමා පහුගිය කාලේ ආණ්ඩුවේ ඉන්න විවිධ මන්ත්‍රීවරුන්ගේ එමුතුරුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව යම් විවේචනයක් කරා. එසේ එතුම් ඒ උන්වහන්සේගේ විවේචන පිළිගන්න බැරුවද? නැත්තම් උන්වහන්සේ කරපු ක්‍රියාකලාපය මං හිතනවා ප්‍රතික්ෂේප කළාද මේ ආණ්ඩුව ඒ ආරාධනා නොකළේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේ ඉතිහාසය ඉඳලා විශේෂයෙන් මේ දේශපාලන පක්ෂවල අවශ්‍යතාව සපුර ගන්න ආණ්ඩු පවත්වගෙන යන විශේෂයෙන්ම අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ 12%ක් තිබුණේ 5% දක්වා අඩු කරන්න කටයුතු කරා. ඒ වගේම ඔබතුමන්ලත් වගේ කියන්න ඕන පළාත් සභා මැතිවරණ පනත ගෙනාපු වෙලාවේ 70:30 යෝජනා කරලා තිබුණු පනත 60:40 උදේවරු යෝජනා කළා. මේ පක්ෂවල බලය ආණ්ඩුව කෙරෙහි තියාගන්න රවුෆ් හකීම් මැතිතුමාගේ රිෂාඩ් බදුදීන්ගේ මේ ඉල්ලීම මත මේක 50:50 කරන්න ඔබතුමන්ලත් අත උස්සපු කණ්ඩායම්. එනිසා ඔබතුමන්ලා ඒ වැරද්දත් නිවැරදි කරයි කියලා අපි හිතනවා මේ පාර්ලිමේන්තු ඇතුලේ. මේ රටේ සියලු දෙනාට එක පොදු නීතියක් තිබිය යුතුයි. ඒ පොදු නීතිය යටතේ තිබෙනවා නම් මම හිතනවා මේ පහුගිය අවුරුදු 4 ඒ සිදුවෙච්ච අත්වැරදීම් මේ සියල්ල නිවැරදි කරන්න ඔබතුමන්ලා යම්කිසි යෝජනාවක් ගෙන එනවා අපි අත උස්සන්න අපි සූදානම්. ඒ වගේම අර ආණ්ඩුකාරවරු විවිධ චෝදනා වලට ලක් වෙලා තියෙනවා. විවිධ ප්‍රකාශ කරනවා මේ වෙලාවේ ඔවුන්ගේ බලය පාවිච්චි කරලා සමහරලාට මේ තියෙන ආරක්ෂාවට බාධා වෙන ප්‍රකාශයන් කරනවා. එනිසා ඔබතුමන්ලා ආණ්ඩුවේ නියෝජනය කරන ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු හැටියට ඔබතුමන්ලා ඒ තීන්දුව ගන්න. විශේෂයෙන් මේ විශ්වාස භංගය ගෙනාවේ සමස්ත මුස්ලිම් ජනතාවට නෙමෙයි චතුර. දැන් අද මේ වැරදි මතයක් ගෙනියන හැදලා සමස්ත මුස්ලිම් ජනතාවට කියලා. ඒක නෙමෙයි. රිෂාඩ් බදුදීන් ඇමතිතුමාට ඇඟිල්ල දික් වෙන තැන් තියෙනවා. විශ්වාස භංගය ගෙනත් තියෙන්නේ එතුමාට ඇමති දුරෙන් ඉවත් කරලා පරීක්ෂණ කටයුතු වලට බාධාක් නොවි මේ කටයුතු කරගෙන. ඒ වගේම තමයි චෝදනා එල්ල වෙන ආණ්ඩුකාරවරුන්ටත් ඒ ආකාරයෙන්ම මේ කටයුතු කරගෙන යන්න ඔබතුමන්ලා මේ මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම මේලාට කරනවා. චතුර අපි මේ අවස්ථාවේදී මේ ලාංකික සමාජයේ සියලු දෙනාම එක පවුලක සමාජිකයන් විදිහට මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. විශේෂයෙන්ම වැටි වැටි නැගිටුමු කියන සින්දුවක් තියෙනවා. ඒ වගේම බාධා වලටම බාධා ගෙන දී පෙරටම යමු ලංකා කියලා අපි මේ අහලා තියෙනවා. ඒ නිසා මේ බාධා වලට ආපු එකට බාධා වලින්ම අපි උත්තර දීලා විශේෂයෙන්ම මේ ලංකා රට ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂ විපක්ෂ සිල් දෙනාම රටේ ජනතාව සිල් දෙනාම එකතු වෙන යුතු අවස්ථාවක්. මොකද මෙවැනි අපේ රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කිව්වාගේ මේ 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 දේවල් අපිට ලේසියෙන් නතර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද අපි එකතු වෙලා මේ කොච්චර වාද විවාද කෙරුවත් මේ සතුරා ඒගොල්ලන්ගේ තේමාව මොකද ඔවුන්ගේ දෙවියන් සෑම දෙනාම විනාශ කරන්න ඕනේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ඔවුන් විනාශ නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී රටේ සියලුම ජනතාව පක්ෂභේදයෙන් තොරව එකතු වෙලා මේ රට ගොඩනැගීම සඳහා එකතු විය යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම മന്ത്രി ඔබතු දෙපළත් ඒ සඳහා මේ අපිට සහයෝගය දක්වනවා කියලා කියන පිළිබඳව විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක අපි පසුගිය කාලේ 30 අවුරුදු යුද්ධය අවස්ථාවේදී ඒ අපි රජයක් වශයෙන් විපක්ෂයෙන් දැද්දි රජයට අපි සහයෝගය දුන්නා. ඒ වගේම අපේ පක්ෂයේ අය සමහරට ඒ පැත්තට ගිහිල්ලා යුද්ධයට සහයෝගය දුන්නා. ඉතින් මේ අවස්ථාවේදීත් මං හිතනවා දැන් ඔබතුමා කිව්වා වගේ ඔබතුමා කිව්වා අපිට අපේ දැන් ඕනනම් 5 දිනක් අපි දෙන්නා කියලා. ඉතින් ඔබතුමාලා අපිට රජයට සහයෝගය ලබා දීලා විශේෂයෙන්ම මේ මැතිවරණ වර්ෂයක් දැන් මේ දෙසැම්බර් මාසේ ජනාධිපති වෙන්න පැමිණෙනවා. ඉතින් අපි මේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන අපි ජනාධිපතිවරයන්ට මුහුණ දීලා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. මොකද දේශපාලන පක්ෂයක් කියවුවාම දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ ලබාගත් බලය රැක ගැනීම. ඉතින් විපක්ෂයක් විදියට විපක්ෂයය බලය ලබා ගන්න උත්සාහ කරනවා. අපි ලබාගත් බලය රැක ගැනීම උත්සාහ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සියලුම දේ තිබුණත් අපි මේ රට අපිට තියෙන්න ඕනේ. ඒ නිසා වැටි වැටි මේ නැගිටලා මේ බාධා වලට බාධා ගෙන දීලා මේ අපි පෙරටම මේ රට අරන් යෑම සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා මේ බැරෑරුම් අවස්ථාවේදී මේ රට ගොඩනගමු කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. උදේ ගම්මන් පිළමන්තුමා ඔබතුමාගේ අවස්ථාව. චතුර මම මේ ගරු ඇමතුමන් ලගේ මගේ පළවෙනි වටේදී ප්‍රශ්නයක් ඇහුවා.
විශ්වාස භංගයේදී ඔබතුමාලා මොකද කරන්න කියලා මම ඉල්ලීමක් කරා. පක්ෂය ගැන හිතන්නේ නැතුව, ආණ්ඩුව ගැන හිතන්නේ නැතුව, රට ගැන හිතලා, ජනතාවගේ පැත්තේ හිටගෙන මට මතකයි අපේ රංජන ඇමතුමා එකපාරක් කිව්වා මම ජනතාව පැත්තේ තමයි හිටගන්නේ කියලා. ඊට වඩා නිශ්චිතව මොකද්ද කරන්න කියලා රට කියන්නේ. මොකද මේ රටේ ජනතාව ඉබේ ඉතාම සංවේදී මම ඒ තියෙන චෝදනාවල සාධාරණභාවය පෙන්වුවා. දැන් ලංකා ඉතිහාසයේ විශ්වාස භංග යෝජනා 25ක් ඇවිල්ලා තියෙනවා. අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ආව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. තේරීම් කාරක සභාවට යොමු කරේ නැහැ. තේරීම් කාරක සභාවට යොමු කරන්නේ විශ්වාස භංග නෙවෙයි දෝෂාභියෝග. අපි මේ කියන්නේ විමර්ශන කරන්නේ පොලිසිය මිසක් තේරීම් කාරක සභාව නෙවෙයි. අභිචෝදනා නගන්නේ නීතිපති මිසක් තේරීම් කාරක සභාව නෙවෙයි. හරි නිවැරදිකරුද වැරදිකරුද කියලා තීරණය කරන්නේ අධිකරණයේ මිසක් තේරීම් කාරක සභාව නෙවෙයි. තේරීම් කාරක සභාවට ඒ බලය නැහැ. අපි කියන්නේ ඔහුගේ ඇමති දූර ඉවත් කරලා ඔහු අද පොලිසියට හමුදාවට කරන බලපෑම නතර කරලා නීතිය ඉදිරියට ගිහිල්ලා පිරිසුදු වෙලා ඉන්න. ඔහු නිවැරදිකරුණා අධිකරණේ නිවැරදිකරු කරાવી. ඔහු වැරදිකරුණා වැරදිකරු කරાવી. එවිනි පුද්ගලෙක් ඔබ රකින්න ගියොත් ආණ්ඩුව රකගන්න කියලා ඌව රකින්න ගියොත් ආණ්ඩුවත් ඉවරයි, පක්ෂෙත් ඉවරයි, රටත් ඉවරයි කියන එක අපි ඔබතුමාලා මතක් කරලා ඔබතුමාලගේ ස්ථාවරයේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඔබේ ස්ථාවරය ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටින්න. ඊළඟට ගරු ඇමතුමනි, සුනාමි ආපු වෙලාවෙත් මේක කාලගුණයේ මතයි පැටළුවේ කිව්වා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සුනාමියක් ආවේ. සුනාමිය ගැන අපිට කලින් සති දෙක තුනකට කලින් දැනු ගැනීමට අවස්ථාව තිබෙත් නැහැ. සුනාමියක් පළවෙනි අත්දැකීම බෝම්බේම නෙවෙයි. අපි වසර 30ක් බෝම්බත් එක්ක හැප්පිලා බෝම්බ නිෂ්ක්‍රිය කරපු જાතිය. නිසා දින 14කට කලින් මෙවිනි 17කට කලින් මෙවිනි තොරතුරක් ලැබුණාම සක්‍රීය වීමට තිබුණු අවස්ථාවයි සුනාමියට මුහුණ දෙන්න සිදුවීම අතර මහා බරපතල වෙනසක් තියෙනවා කියන එක සිහිපත් කරනවා. ඊළඟට අපේ කාලේ අන්තවාදයට එරෙහිව මොකද කළේ? යුද්ධයෙන් පස්සේ අපි ආරක්ෂාව ගැන අවධානය යොමු කළේ නැහැ වගේ හැඟීමක් මෙතුමාලා කිව්වා. ඒක වැරදි. මොකද අද 2012 මම ඔබට පෙන්නනවා චතුර, මට මේක පෙන්වන්න පුළුවන් දන්නේ නැහැ. සමීප දසුනක් අපිට ලබා දෙන්නේ තමයි මේ අල් ජසීරා වාර්තා කරනවා 2012 ජනවාරි 23 වෙනිදා ශ්‍රී ලංකා ඩිපෝට්ස් 161 ඉස්ලාමික් ප්‍රීචර්ස් ලංකාවට සංචාරක වීසා මත ඇවිල්ලා අන්තවාදී ආගම් ප්‍රචාරයේ යෙදී සිටි විදේශිකයන් 161 දෙනෙක් බුද්ධියංශ විලිම වුන් අධීක්ෂණය කරලා ඔවුන් ප්‍රචාරය කරන්නේ අන්තවාදීයයි කියලා තේරුම් ගත්තම වීසා අවලංගු කරලා රටින් පිටුවල් කරා. මම නෙවෙයි කියන්නේ අල් ජසීරා. මේ කාරණේ ඉවර කරනවා. ඒ වගේම 2012 මේ බලන්න 2012 ජූනි මාසේ 6 වෙනිදා කියනවා විදේශිකයෝ 239ක් රටින් පිටුවල් කරයි. ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් කිය. ඊළඟට දිනමින පත්තරේ 2013 දෙසැම්බර් 9 නීති රීති කැඩූ විදේශිකයන් 3000ක් රටෙන් පිටුවල් කෙරෙයි ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ යෝජනාව පළදරයි. අවසන් කරන ආණ්ඩුවේ පුවත්පත්. ඒ නිසා මම මේ කියන්නේ අපි ඒ කාලේ අන්තවාදී ගැන අධීක්ෂණයෙන් හිටිය ගෞරව ඇමතිතුමනි අන්තවාදීන්ව අධීක්ෂණය කළ අල්ලලා විදේශීය අන්තවාදීන් පිටුවල් කරා රට ඇතුළේ අයට දඬුවම් කළා. ඒ නිසා ඒ යුගයට අපි යමු. අපි රංජන් රාමනායක මහත්තයාට රාජ්‍ය මැතිතුමාට අවස්ථාව ලබා දෙන්න. බොහොම ස්තුතියි. මුලින්ම ඔබතුමා තර්ජනයක් කළා මේ අලුත් දේවල් මේ මතු කරන්න එපයි කියලා. ඒ තර්ජනයට යටත්ව මම අලුත් දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ මේ වෙලේ. මම කිව්ව දෙයම කියනවා මේ අහන් ඉන්න ජනතාවට. මේ කතා කරන මේ සියලුම පාක්ෂවල මේ නාලිකාවල මේ පාර්ශ්ව සියලු දෙනා ගොදුරු සහ ඉලක්ක. මෙතන ප්‍රධාන සතුරා මේ කවුරුත් නොවේ. අපේ තියෙන මනාපකම් මැතිවරණ ප්‍රශ්න, මනාප ප්‍රශ්න, ප්‍රදේශ ප්‍රශ්න, ඩිස්ත්‍රික් ප්‍රශ්න පස්සේ විසඳා ගන්න පුළුවන්. අහංගින්න ජනතාවට කියන්නේ මේ ප්‍රධාන චූදිතයා, ප්‍රධාන විත්තිකරුවා, ප්‍රධාන සතුරා ISIS මුස්ලිම් අන්තවාදීන්. ඔවුන් සමග හැප්පෙන්න අපි සියලු දෙනා එකතු වෙලා මේ දේ කරමු කියන එක තමයි මගේ මේ මගේ පණිවිඩය. ඒ වගේම එකක් විතරක් මේ මට මේ අලුත් එකක් කියන්නේ විශ්වාස භංගය ගැන කිව්වා. මම කිව්වා මම මගේ මතය රිෂාඩ් බදුදින් මහත්මයාට ඉතිහාසයේ ඔහු උපයාගත් වපුරපු බොහෝ වැරදි තියෙනවා. ඔහු හදාගත්ත දේවල් එක එක් පුද්ගලයාගේ කීර්ති නාමයට ඉස්සරහින් හදාගත්ත පව්පින් සොරකම් මැරකම් දූෂණ වංචා තියෙනවා. එතකොට ඒවා තමා වපුරාගත්ත දේ තමුන් නෙලා ගන්නට ඕනේ. අපි කාවත් සුද්ධ කරන්නේ නැහැ. මම කියන්නේ රිෂාඩ් බදුදින් ඇමතුමාට මේ විශ්වාස භංගය දඬුවම ඉතාම සුළුයි. අපහුගෙටගේ විශ්වාස භංග දැක්කා. විශ්වාස භංගෙ මොනවාද උනේ? කාලයක් අස් වෙනවා, මාස 3කට පස්සේ ආයමිතිකමක් කම් වෙනවා. මම කියන්නේ ඒක නෙමෙයි. මේ කියයි කියන කරන චෝදනාවට ඊට වඩා අධික මේල කියලා ෆිල්ම් ඇත්තේ. ඊටත් වඩා මීට වඩා දඬුවම් කිමිය යුතුයි කියලා මගේ මතය.
මේ කියලා දේවල් කරලා තියෙනවා. වැරදි කරුවා නම් මේක නෙමේ. මේ මුරුවට නිකන් අපි පහුගියට ගියේ දැක්කනේ. අපි කවි කරුණායක මහත්තයා. එතකොට ප්‍රියක් මාරපණ මහත්තයා. මේ අයින් වෙනවා. අයනවා. බාධාවක් නෙමෙයි. එහෙම එහෙම ඇමතිකම කියලා මං හිතන්නේ එහෙම මේ 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 වගේ දෙයක් මට ප්‍රශ්න බෑනේ මේ මේ කිව්වනේ දැන් මම කියන්නේ මම කාටවත් බාධා කළේ නැහැ මම කියන්නේ වැරදි කරලා තියෙනවා නම් මේ දේ වෙන අපේ 13 ප්‍රහාරයේ මෙතුමා කතා කිව්ව කතාව මම මෙතුමත් පත්‍ර ගොඩක් පෙන්න බින්දා මම මේ පත්‍රෙත් කියවන්නම් මෙතුමත් චූදිතෙක් එකේ ඒ හින්දා මේ පත්‍රේ 10 වෙනි ලග්බිමි ඉරිද සංග්‍රහය මේ තිලංග මහත්තයාගේ පත්‍රේ ඔව් ඒ කාලයේ ගත කළේ චීනය බලා පිටත් වෙගිය පොළොන්නරුවේ පාසල් ළමුන් සමග විදෝණයෙන් කාලය ගත කිරීමට මෛත්‍රී සමග ගිය එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ ඡායාරූප ගත්තේ කරටක් දාගෙන මේ කවුද නැ කරටක් දැම්මේ කරටක් දාගෙන මේ මේ ඡායාරූප ගත් ඔහු ඒවා තම Facebook ගිණුමට ඇතුළත් කර තිබිනි මේ අතර පොළොන්නරුවේ ළමුන් සමග ජල ක්‍රීඩා කරමින් උද්‍යානය බලන ගිය මෛත්‍රී නැවත ගුවන්යානය තිබූ වේලාවට චීනය බලා පිටත් වෙ ගියේ චීනයට අතරවාදී අන්තවාදී ගැටුම් වලින් ලංකාව ගිනිගෙන තිබිනි චීනයට ගොඩබැසි වහම මෛත්‍රී අතරපත් වූයේ බුද්ධ්‍යාංශ වාර්තාවකි. එම වාර්තාව මගින් කියා තිබුණේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර රටපුරා ජාතිවාදී ගැටුම් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවය. කුලියාපිටිය සිට අම්බලන්ගොඩ දක්වාත් ගොස් ඇති බවට බුද්ධ්‍යාංශ වාර්තා මගින් වාර්තා කර තිබුණේ. ඒ අනුව රටපුරාම ජාතිවාදී ගැටුම් ඇතිවීමේ හැකියාවක් තිබූ බව එහිදී දක්වා තිබුණේ. වහාම ක්‍රියාත්මක වූ මෛත්‍රී වැඩ බලන රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස රුවන්ට කෝල් එකක් දීලා මේකව දයසිරි ජයසිරි එකක් මෙතන මේ තියෙන්නේ අපි නෙමෙයි කියන්නේ ලග්බිම ඉරිදබ්ුවත් පත් ඉතින් මම කියන්නේ මේ ඉතින් මම කියන්නේ මේ මේ දේවල් තිලංග මහත්තයාමයි කියන්නේ තිලංග මහත්තයාගේ පත්‍රයේ කියන්නේ ඉතින් මම කියන්නේ නැවත නැවතත් මේ අහන් ඉන්න ජනතාවට කියන්නේ සැබෑ සතුරා මේ කවුරුත් නෙමේ ISIS එක්ස්ට්‍රීමිස්ලා මූලක මූලධර්මවාදීන් එහින්දා ඒ අය කැප්පෙමු අපේ සටන පස්සේ තියාගමු ඇමරිකාවේ මේක කළේ අනිකුත් රටවල් යුද්ධෙට මූණ දුන්නේ මෙහෙමයි එහින්දා අපේ රටේ ඉතරයි මේ වගේ ප්‍රශ්නයක් ආවම අරය හින්ද මේක වුණා මෙයා හින්ද මේක වුණා අපි ගහලා අවසන් ගහගන්න ලෝකේ එකම රට හැටියට ඉතිහාසගත වෙන්නේ අන්තවාදයේ සම්බන්ධයෙන් ඒ වගේම කතා කළා ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් අපිත් එක්ක එකතු වුණා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළ ඒ කාංචන විජේසේකර මන්ත්‍රීතුමා ස්තුතිවන්ත වෙනවා ඔබට සම්බන්ධ වීම පිළිබඳව ඒ වගේම අපි විතර හෙරමේ නායක උදේගම්මම් නීතිඥ උදේගම්මම් පිළ මන්ත්‍රීතුමා එකතුණා අපිත් එක්ක බොහොම ස්තුතියි ඔබටත් ඒ වගේම අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් අද දවස් සම්බන්ධ වුණා මහමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍යමතුමා රංජන් රාමනායක රාජ්‍යමතුමා ඔබට ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යතුමා ඒ අශෝක බේසිංහ අමාත්‍යතුමා ස්තුතියි ඔබට. විවාද පිටිය අවසන් කරනවා ඔබට සුබ රාත්‍රියක්.